ඉහළ සංවර්ධන අපේක්ෂා කරා සීග්‍රයෙන් ගමන් කරන ශ්‍රී ලංකාවට එම ගමනේදී අවශ්‍ය මූලික ප්‍රබවයක් වන්නේ බල ශක්තියයි. එදිනෙදා පරිභෝජනයට බෙන්ව ව්‍යාපාරික අවශ්‍යතා, නිෂ්පාදන කටයුතු, කර්මාන්ත ශාලා වැනි රටේ ආර්ථික ක්‍රියාවලියේ කේන්ද්‍රීය කාර්යභාරය ඉටු කරන්නේ බල ශක්තියයි. ශ්‍රී ලංකාව තුළ දෛනික විදුලිය අවශ්‍යතාව ගිගාවොට් පැය 43ක් පමණ වෙනවා. මෙය වාර්ෂිකව ඉහළ නැන්වෙනවා. ගෙවී ගිය දශක පහක කාලය ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රී ලංකාවේ විදුලි බල අවශ්‍යතාවය 100%ක්ම සපුරා අවසන්. මිලියන 6කට අධික පාරිභෝගික ප්‍රජාවට වඩාත් ඉහළ ගුණාත්මක සේවාවක් සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය මෙවන විට සමත් වී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය තම පාරිභෝගික ප්‍රජාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දෛනික පාරිභෝගික සේවා කටයුතු වඩාත් පහසුවෙන් ඉටු කිරීම සඳහා අති නවීන තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරනවා. සාමාන්‍යයෙන් එක් පැයකට විදුලිය බිඳවැටීම් පිළිබඳ පැමිණිලි 800ක් පමණ ලංකා විදුලි බල මණ්ඩලයට දෛනිකව ලැබෙනවා. හදිසි ආපදා තත්ත්වයන් තුළදී එම පැමිණිලි සංඛ්‍යාව දසදහසක් දක්වා වුවද ඉහළයා හැකි. නමුත් දැනට සතු පහසුකම් යටතේ පැයකදී කළමනාකරණය කළ හැක්කේ පැමිණිලි 4000ක පමණ ප්‍රමාණයක් පමණයි. මේ නිසා වඩාත් ඉහළ ගුණාත්මක බවින් පරිපූර්ණ එමෙන්ම ප්‍රමිතිගත සේවාවක් පාරිභෝගික ප්‍රජාව උදෙසා ලබා දීම අරමුණු කර ගනිමින් ලංකා විදුලි බල මණ්ඩලය CEB කෙයා මෘදුකාංගය හඳුන්වා දී තිබෙනවා. අයිබෝන් ඔබ සියලු දෙනාටම. අපි අද ශනිදායිබන් සාර සංග්‍රහය තුළ කතාබහ කරන්නට සූදානම් වන දේ පිළිබඳ වැටහීමක් දැන් ඔබට තියෙනවා. විදුලිය බලශක්තිය අපේ රටේ දෛනිකව මේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න කොච්චර අවශ්‍යද. එතකොට විදුලිය සම්පාදනය කිරීම සම්බන්ධතා ඇතිකිරීම අපට අවශ්‍ය දේ ලබා දීම ලංකා විදුලි බල මණ්ඩලය සිදු කරනවා. ඒ වගකීම එය සේවාවක් වගේමින් පසු සේවාවන්ද රැසක් තිබෙනවා. අපේ දෛනික අවශ්‍යතාවන් අකණ්ඩව නිරුපද්‍රිතව කරගෙන යන්නට. ඉතින් අද ලංකා විදුලි බල මණ්ඩලයේ මෑතක විදුලි ව්‍යාපෘති පිළිබඳව අපි පසුගිය සතිවල කතා කළා. අද අප යෝජනා කළා පාරිභෝගිකයන්ට ලබා දෙන සේවාවන් පිළිබඳව. ඔබ දැනුවත් විය යුතුයි. සමහර සේවාවන් ක්‍රියාත්මකයි අපි දන්නේ නැහැ. තව පැත්තකින් සේවාවන් අප වෙනුවෙන් තවමත් ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. ඔබ පැත්තේ හිටගෙන ඔබට තිබෙන ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරන්නට අපි කල්පනා කළා. මේ ඔබට වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා ආරාධනා කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ මා ළඟින්ම වාඩි වෙලා ඉන්නවා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී බස්නාහිර උතුර ඉංජිනේරු රෝහිත ජයරත්න මහත්මයා. අයිබෝන් ඔබතුමන්ට. ඉනහා පැත්තේ ඉන්නවා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී දකුණු පළාත් 2 කොටසේ ඉංජිනේරු උපුල් අත්නායක මහත්මයා. අයිබෝන් ඔබතුමන්. වගේම මා සමීපයේ ඉන්නවා නිතර මේ කටයුතුත් එක්ක සම්බන්ධ වෙන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය ඉංජිනේරු නොයල් ප්‍රියන්ත මහත්මයා. අයිබෝන් ඔබතුමන්. අයිබෝන් වශයෙන්. හොඳයි. ප්‍රථමයෙන්ම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමනි බස්නාහිර පළාතේ ඉංජිනේරු රෝහිත ජයරත්න මහත්මයා දැන් විදුලි පාරිභෝගික සංඛ්‍යාව පිළිබඳව මේ අපි දුටු වීඩියෝවේ සංඛ්‍යාව කියවුණා මිලියන 6කට අධිකයි. එතකොට මේ මිලියන 6කට අධික මේ විදුලි සම්පාදනය ලබා දීම සඳහා වන මේ බෙදා හැරීමේ ව්‍යුහය අපිට ඉස්සෙල්ලම පැහැදිලි කරන්නකෝ. දල අදහසක් අපි ගන්න ඕනේ නේ. මුලින්ම ලංකා විදුලි බල මණ්ඩලයේ බස්නාහිර පළාත උත්තර කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තමයි අපේ පළාත. දිස්ත්‍රික්කය තමයි මගේ බල ප්‍රදේශය. ඇත්තම දැන් මේ ගම්පා දිස්ත්‍රික්කයේ දැන් කිව්වාගේ සාමාන්‍ය සැපයුම් පාරිභෝගිකයන් 6,85,000ක් පමණත් තොග සැපයුම් පාරිභෝගිකයන් 1,743ක් පමණත් අපේ ඉන්නවා. එතකොට දැන් අපි අපේ දැනට දවස් අපේ පීක් ඩිමාන්ඩ් එක අපි දැන් ඊයේ ගත්තත් ලංකාවේ පීක් ඩිමාන්ඩ් එක 2,442යි. නමුත් බස්නාහිර පළාත උතුර ගම්පහ පීක් ඩිමාන්ඩ් එක සාමාන්‍යයෙන් 450ක් වෙනවා මෙගාවොට්. එතකොට අපේ ඒ ඒ ප්‍රමාණය අපි ගත්තාම ඇත්තම අපේ ඒ පාරිභෝගිකයන් හරහා අපි සාමාන්‍ය සැප වලින් අපි රෙවෙනියු එක හැටියට සේල්ස් කරනවා 1.2 බිලියන් මාසයකට. බල්ක් සප්ලයි නැත්නම් තොග සැපයුම් වල සේල්ස් අපි 2.2 බිලියන් ප්‍රමාණයක් අපි මාසයකට අපි සේල්ස් විදිහට දෙනවා. ඉතින් ඉතින් ඇත්තටම මේ සඳහා අපේ රැහන් මාර්ග ගත්තොත් 1,133,2100ක් පමණ රැහන් මාර්ග තියෙනවා අපේ ගම්පහ දිස්ත්‍රික්කේ පුරාම. ඊට අමතරව අඩුසැර රැහන් මාර්ග 9,800ක් පමණ වෙනවා. අපේ උපපොළවල් තියෙන 3,700ක් විතර. ඉතින් මේ මුළු සැපයුම දෙන්න අපේ ට්‍රාන්ෂන් සිස්ටම් එක නැත්නම් මේ සම්ප්‍රේෂණ පද්ධතිය ග්‍රිඩ් සබ්ස්ටේෂන් කොටුම උපපොළවල් 13කුත් ඊට අමතරව ලෙකෝ ඇතුළු අනිකුත් සැපයුම් සඳහා ප්‍රයිමරි සබ්ස්ටේෂන් නැත්නම් ප්‍රාථමික උපපොළවල් 19කුත් තියෙනවා. ඒක තමයි අපේ ව්‍යුහය ඇත්තටම. ඔව් අපි ජාතික වශයෙන් තියෙන ව්‍යුහයත් අපි කතා කරන්නට ඕනේ එක් එක් පළාත් හැටියට. මම කැමති අපේ ඉංජිනේරු උපුල් අත්නායක මහත්මයා වෙත යොමු වෙන්නේ. දැන් දකුණු පළාත දෙක ඔබතුමන්ගේ. දැන් ඒ කියන්නේ තවත් එකක් තියෙනවා කියන එකනේ. හෝ ඊට වැඩියෙන්. ඒතකොට 1 2 මෙහෙම කොටස් වෙන්න බෙදෙන්න හේතු මොනවාද? ඇත්තටම මේක ගිය අවුරුද්දේ තිබුණේ මේක තනි පළාතක් විදිහට. මේකේ ඇත්තටම මුළු දකුණු පළාතම එක නියෝජ්‍ය සාමාජිකාරී කාර්යාලයක් විදිහට තමයි පැවතුනේ. ඒකෙන් උනේ අපිට ඒකේ ඇත්තටම හිටියා 7,80,000ක් විතර පාරිභෝගික සංඛ්‍යාවක්. ඒ වගේම විදුලි ඉංජිනේරුවෝ ඒරියාස් ටිකක් ඒරියා 9ක් තිබ්බා. නමුත් මේක අපිට ඇත්තටම අපේ දැන් විදුලි බල මණ්ඩලයේ පරමාර්ථයේ පාරිභෝගිකයට උසස් සේවයක් ලබා දීම. නමුත් මේ පාරිභෝගිකයන් අපි කතරගම එක්කෙනත් මොනහරි වැඩක් තමාගේ වැඩක් කරගන්න ඕනොත් ගාල්ලට පැමිණෙන්න ඕන. ඒක නිසා අපේ පරිපාලනයේ දැනගත්ත මේක අමාරුයි අපි පාරිභෝගිකයට සලකන්න ඕනේ. ඒක නිසා අපි දෙකක් වශයෙන් දැනට මගේ පළාත වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ තංගල දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ. මාතර දිස්ත්‍රික්කයේ. ගාල්ල වෙනම දකුණු පළාත් එක වශයෙන් දැන් පවතිනවා. ඒ කියන්නේ එතනත් ඇත්තටම අරමුණ වෙලා තියෙන්නේ පාරිභෝගිකයට උසස් සේවාවක් ලබා දීම කියන එක. දැන් නොයල් ප්‍රියන්ත මහත්මයා මම හිතන්නේ අපිට වැදගත් විදුලි බල මණ්ඩලයේ සමස්ත දැක්ම එක්කම මේක ගලපන එකනේ. මොකක්ද ඇත්තටම දැක්ම? අසේල මේ මම ස්තුතියි අපිට අද මේ අවස්ථාව ලබා දුන්නට. අපි සාමාන්‍යයෙන් කෝපරේට් වර්ල්ඩ් එකේ කෝපරේට් සෙක්ටර් එකේ කියලා කිව්වොත් අපි කතා කරනවා විෂන් මිෂන්. ඒ වගේම රාජ්‍ය ආයතනයක් වශයෙන් විදුලි මණ්ඩලයට ඉතා වටිනා දැක්මක් තියෙනවා. ඒක හරි වටිනා වචනයක්. විදුලි බලයෙන් සසිරිමත් දිවියක්. සසිරිමත් අසිරිමත් ඔන්න වගේ. එතකොට විදුලි බලය කියන්නේ මොකද්ද? ඇයි අපි මේ විෂන් එකට යන්නේ? මම හිතනවා අපි ගොඩාක් තැන් වලට ගියාම අපේ කාලේ මම හිතන අසේල මම හිතන්නේ මට වඩා බොහොම තරුණයි. අපේ කාලය ගත්තහම දැන් මේ රටේ මුල් පුටු හොබවන බොහෝ දෙනෙක් කුප්පිලාප්පෙන් තමයි අකුරු කරලා තියෙන්නේ. එතකොට ඒ අකුරු කිරීම හරහා සාක්ෂරතාවය ඉහළ දාගෙන දුහම ඉහළින් කියනවා අපේ රටේ සාක්ෂරතාවය එහෙම හරි ඉහළයි කියලා. එහිමයි තමයි දැන් බොහෝ මුල් පුටු වල ඉන්නේ. එයාගේ අතීතය ගත්තොත් එයා දුක දිනා ජයගත් හපන්නු. ඒත් ඒ වගේ දෙයකට යොමු වෙන්න. ඒතර විදුලි බලය හරහා රටේ ජන ජීවිතය තමයි උසස් කරන්නේ. ඒතර විදුලි බලයෙන් සසිරිමත් දිවියක් කියන මේ අපේ විෂන් එක හරි වැදගත්. ඒක අපි දැන් achieve කරලා තියෙනවා. මොකද අපි 100%ක් ලයිට් දිය දෙනවා. ඔයගොල්ලෝ දකිනවා. නමුත් දැන් අලුතෙන් හැදෙන ඒවා ඒ වගේ හැමතිස්සෙම මේක අලුත් වෙනවා. මිනිස්සු අලුතෙන් ගෙවල් හදනවා, පදිංචි වෙනවා, තියෙනවා වෙනස් කරනවා. ඒ හින්දා අපිට මේක නොනවතින අරගලයක්. ඉතින් අපි 100%ක් achieve කරලා තියෙනවා. අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි විෂන්. ඒ වගේ මිෂන්, ඒ වගේ අපේ වැදගත් ගෝල්ස් ටිකක් තියෙනවා. අපි ගැනත් කතා කරමු. හොඳයි. අපිට විශේෂ පණිවිඩයක් දෙන්නට තිබෙනවා. ඔබ මේ වෙනකොටත් දැනුවත් වෙලා ඇති. අද මෙම වැඩසටහන ඔස්සේ අපි අහනවා සරල පැනයක්. ඒ පැනයට පිළිතුරු ලබා දෙන ඔබ අතරින් 3 දෙනෙකුට නිවැරදි පිළිතුර ලබා දෙන 3 දෙනෙකුට ජංගම දුරකථන වටිනා ස්මාර්ට් ජංගම දුරකථන 3ක් ලබා දෙන්නට ලංකා විදුලි බල මණ්ඩලයේ සෝදානමින් පසු වෙනවා. ඒ නිසා අපි මේ සාකච්ඡා කරන කරුණු එහෙම ටිකක් හොඳින් සවන් දීගෙන හිටියොත් වඩා වාසියක් පහසුවක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තව මද වේලාවකින් මේ පිළිබඳ ප්‍රශ්න කිරීම ඔබට සිදු කරන්නට සූදානම්. අපි චූටි වේලාවකින් මේ පිළිබඳව ඔබට අවබෝධය ලබා දෙන්නම්. ඒ නිසා ඔබෙන් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව සූදානමින් පසුවන්නට කියලා. මම කැමති මේ සාකච්ඡාවට එකතු වෙන අපේ බස්නාහිර පළාත උතුර කොටස මෙහෙවන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමන් වෙත යොමු වෙන්න. දැන් ඔබතුමන් කිව්වා බස්නාහිර පළාතේ ව්‍යුහය සම්බන්ධයෙන්. බස්නාහිර පළාත කියන්නේ විශේෂයෙන්ම කර්මාන්ත වැඩි ආයෝජන කලාප සහිත විදුලි අවශ්‍යතාවයද දින දින ඉහළ යන විශේෂ අර නාගරීකරණය වෙච්ච ඒ වගේම අපි ගත්තොත් එහෙම බණ්ඩාරනායක ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වගේ විශේෂ ස්ථාන සහිත ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ වත්මන් විදුලි බල සම්පාදන ක්‍රියාවලිය තවදුරටත් පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ මේ අවශ්‍යතාවයත් එක්ක. එතුමා කිව්වා වගේ ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි අපේ ලංකාවේ ලොකුම ආයෝජන කලාප පිහිටලා තියෙන එකක් බියගම එකක් කටුනාගිට අමතරව අතේ වතු පිටිවල මීරිකම මල්වත්ත වගේ තවත් ඊට අඩු කැපැසිටි එකකින් තියෙන ඒවා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ විදුලි සැපයීම ක්‍රමයක් අපේ ඇත්තම ගම්පහ දිස්ත්‍රික්කයේ සීක්‍රෙන් සංවර්ධනය වෙන දිස්ත්‍රික්කයක්. ඉතින් ඇත්තටම මේකත් ඒ සැපයීමත් එක්ක අපේ දැන්න තියෙන අපේ ඇත්තම අපේ සම්ප්‍රේෂණය කොපිටුම අපොපුල ප්‍රමාණය අපිට දැන් මදි වේගෙන යන්නේ. ඇත්තටම දැන්ට තියෙන අපේ තියෙන ඒ ප්‍රමාණය දැන් ප්‍රමාණයක් තියෙනවා. නමුත් දැන් ඉදිරියේදී අපි මේ සඳහා දැන් ලබන මාර්තු විතර වෙනකොට අපි කිරින්දල ප්‍රදේශයේ කොටුමාපලක් අපි එනර්ජයිස් කර කියන්නේ අපි අපේ පද්ධතියට එකතු කරනවා. ඊට අමතරව අපි යෝජනා කරලා තියෙනවා බියගම ආයෝජන කලාපයේට මත ඉදිරි වර්ෂ 3-4 ඇතුළත බියගම ආයෝජන කලාපයේට වෙනම කොටුමාපලකුත් ඊට අමතරව කොටදිනියාව මීගමුව මීරිගම ආයෝජන කලාපයේට වෙනම කොටුමාපලකුත් ඊට අමතරව අපේ ලෙකෝ ආයතන සඳහා වෙනම කොටුමාපලක් කැලණි ප්‍රදේශෙත් ඇති වෙනවා. දැන් මේ ටික ඉදිරි අවුරුදු 5 ඇතුළත ආවොත් තමයි අපේ මේ වැඩි වෙන සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය විදුලි සැපයීම ලබා දෙන්නේ. ඊට අමතරව මේ ප්‍රදේශය තමයි පහුගිය කාලේ වැදගත්ම වෙන ඔක්සිජන් ලබා දීමේ කතා කරන අතරතුර මම හිතන්නේ කිරිදෙවල ප්‍රදේශයේ තියෙන ග්‍රිඩ් උපපොලක් දකින්න පුළුවන් අපිට. දැන් ඇත්තම මොකද ඉදිකිරීම දැන් කරගෙන අපි දන්නේ දිරක මාර්තු 31 වෙනකොට අපේ පද්ධතියට එකතු වෙනවා. ඒ ප්‍රදේශ ඒක තුලින් ඇත්තටම මොකද අපිට පමණකුත් නෙමෙයි මම හිතන්නේ ඔක අවිස්සාවලෙන් එහා පැත්තේ ප්‍රදේශයටත් මේකේ ප්‍රතිලාභය ලැබෙනවා. නමුත් විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි ප්‍රතිලාභය හම්බ වෙන්නේ. ඒකට අපි කිව්වා වගේ අර පහුගිය කාලේ අපිට ඔක්සිජන් කී හරි වැදගත්. දැන් ඔක්සිජන් ලංකාවේ තියෙන ලොකුම කම්පැනි දෙක පිහිටලා තිබ්බේ අපේ කැලණි ප්‍රදේශයේ. ඉතින් අපිට ලොකු අවශ්‍යතාවයක් තිබ්බා. මොකද ඒක එක විනාඩියක් හෝ විදුලිය විඳවැටීමක් නොවන පරිදි ඔක්සිජන් කම්පැනි තියන අපේ ලොකු පරිශ්‍රමයක් අපේ සේවකයන්ගේ උත්සාහය අනුව අපි අපි ප්‍රතිලාභී අයට ලබා දුන්නා. ඉතිහාසයේ කිසිම දවසක නොවිච්ච විදිහට ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට අවශ්‍ය වුණා මිනිසුන්ගේ ජීවිත රැක ගන්නත් එක්ක නේද? ඔව් එහෙමයි. හොඳයි. අපි දැන් දකුණු පළාත පැත්තට ගියොත් දැන් ඔබතුමා බොහොම සිනාමුසු මුහුණින් කිව්වා මේ පාරිභෝගික සේවාව වෙනුවෙන් තමයි දෙවනි කොටසක් හැටියට මාතර දිස්ත්‍රික්කයත් හම්බන්තොට දිස්ත්‍රික්කයත් වෙන් කළේ කියලා. දැන් එහි පාරිභෝගික සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය ගැන කතා කරමු. දැන් ඇත්තටම මට දැන් පාරිභෝගික ඉන්නවා 3,80,000ක් පමණ. ඒ වගේම මගේ ප්‍රාදේශීය ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාල 3ක් තියෙනවා. මාතර, තංගල්ල සහ හම්බන්තොට කියලා. ඒකෙන් ඒ වගේම එක ඒ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයකට පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 5 ගානේ තියෙනවා. ඒ කියන්නේ 15ක් තියෙනවා. ගිය අවුරුද්දේ අම්බලන්තොට කියලා එකක් ආවා. එකත් එක්ක තව 15 උනේ. ඊට පස්සේ ඊට අමතරව අපි මේ එන අවුරුද්දේ තව ඒරියා එකක් පටන් ගන්නවා කඹුරු පිටියේ කියලා. ඒ කඹුරු පිටියෙන් ඒතර තවත් මාවරල්ල සහ මාවරල්ල සමග මේ කොටවිල කියලා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන දෙකක් පටන් ගන්නවා. එතකොට එමගින් අපිට ඇත්තටම පාරිභෝගිකයන්ට විශාල සේවයක් කරන්න පුළුවන්. අපේ පරමාර්ථයේ පාරිභෝගිකයන්ගේ ගෙදර මුල දොර ළඟට අපි යෑම. එමගින් අපිට විශාල සේවයක් කරන්න පුළුවන්. මොකද දැන් පාරිභෝගිකයෝ අපි සමග ඉන්නේ පොඩ්ඩක් හිතේ අමාරුවෙන්. අපි කොච්චර කරත්. ඒක නිසා අපි ඒක නැති කරන්න අපි බලාපොරොත්තු වෙන නිසා තමයි මේ වගේ දෙයක් අපේ පරිපාලනයේ මේක ලබා දීලා තියෙන්නේ. පාරිභෝගික හොඳයි. එතුමන් කිව්වේ මේ පාරිභෝගිකයා සමහර වෙලාවට සමහර අවශ්‍යතාවයන් ඉටු නොවුනහම අපිට උනත් එහෙම තමයි නේ. විදුලිය තියෙනකන් කිසි ප්‍රශ්නයක් නැහැ. බිඳ වැටීමක් එහෙම වුණොත් ඒක නැවත යථා තත්ත්වයටපත් නොවෙනවා නම් මේ පිළිබඳව ඉතින් උරඩ වෙන්නේ කාත් එක්කද? විදුලි බල මණ්ඩලයත් එක්ක තමයි. හැබැයි ඒ අය දිවාරය වෙහෙසිලා මේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න දරන ප්‍රයත්නයත් අපි තේරුම් ගන්න ඕනේ. ඒකත් ඊටාම වැදගත්. දැන් විදුලි බලෙන් සසිරිමත් රටක් ඔබතුමා පැහැදිලි කළා මේ දැක්ම. දැන් මේ දැක්ම සාක්ෂාත් කරගන්න යන ඉලක්කය නැත්නම් යන ගමන කොයි විදිහටද විදුලි බල මණ්ඩලයේ වර්තමානයේ ඔබ පැහැදිලි කරන්නේ? ඔව් දැන් අපේ ජයරත්න සර් කිව්වා වගේ අපි පාරිගුවා පැත්තට තමයි කටයුතු කරන්නේ. එතකොට මට මතකයි අපේ චෑමන් මේ ළඟදී කියනවා ඇයි අපි විදුලිය දෙන්නේ? මොදි ඉන්නත් පුළුවන්. මේ විදුලිය හරහා මුළු රටක් ජාතියක් ඉහළට එසවා තබනවා. ඉස්සර අපිට මෙච්චර වැඩ කරගන්න බැහැ. අපේ කාලය ට්‍රාන්ස්පෝට් ඔය හැම එකක්ම. එතකොට මේ දැන් අපි ධනවාදයෙන් ඉන්නේ. අපි ධනවාදී. ඒතර ධනවාදයේ පළවෙනිම දේ තමයි විදුලිය. ධනවාදී ආර්ථික රටා තුළ මුළු ලෝකෙම විදුලිය නැතුව කිසිම දෙයක් කරන්න බැහැ. ඒතර අපි දැන් කිව්වා මේ කොවිඩ් කාලේ පවා අපි නොකඩවා වැඩ කරා කියලා. ඔව්. එහිදී සියලු දේවල් සම්බන්ධ වෙමින් මේ අභියෝග ජය ගැනීමෙන් අතරම මම ගත්තොත් මට එහෙම ලොකු අභියෝගයක් තිබ්බේ නැහැ. කොවිඩ් එක ගිහිලා ගේකට ගිහිලා කණුවකට ගිහිලා ලයිට් දෙන්න මට අවශ්‍ය වුණේ නැහැ. මොකද අපේ භූමිකාව වෙනස්. ඒත් එහිදී සෑහෙන වෙහසක් ගත්තා අපේ මිනිස්සු. මම හිතනවා මේ අද වෙනකන් බොහොම ආඩම්බරෙන් කියන්නේ මේ අද වෙනකන් ලංකාවේ ලයිට් දීගෙන ඉන්නවා. ඉතින් අපිටත් කොවිඩ් නැහැ. අපේ බොහොම සේවකයන්ට කොවිඩ් හැදුනා. අපි ඒවා බලා කියාගත්තා. ඉන්ටර්මීඩියට්ස් කැසට් අපි ලියන්නලා හැදුවා. ඉතින් ඒ සියලු එක්ක තමයි නමුත් ඔය ඒ පිටුපස තියෙන මහා කාර්යභාරයේ ජනතාවට තේරෙන්නේ නැත්නම් මේ විදුලිය අපි හදලා 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 මේ නිය අගට ගෙනල්ලා තියෙනවානේ අසෙල. මේ දාපු ගමන් වැඩ. ඒක තමයි වැඩේ. මිනිස්සු දරන මේක හරිය ලේසි. බට් මේහා පිටුපස මහා දෙවන්ත ක්‍රියාදාමයක් තියෙනවා අසෙල. ඒකට අපි මිනිස්සු මහා මහන්සිලා වැඩ කරනවා. ඒතර ඒගොල්ලෝ තමයි මේක කරගෙන යන්නේ. ඒතකොට අපි ඉදිරියට යද්දි මේ විදුලිය දෙන්නේ අනිත් එක තමයි රජය. රජයක් ඇයි අපි මෙහෙම පවත්වගෙන යන්නේ? ඒතර විදුලිය හරහා මේ මගේ චෑමන් කියන විදිහට යා හරි විෂන් එකක් තියෙන මිනිස්සෙක්. ආත්මෙක් මේ මිනිස්සුන්ට මේ හරහා එයාගේ ආර්ථිකය තමයි ගෙනියන්නේ. විදුලිය ආව ගමන් මට මතකයි ඉස්සර අපේ ලොකු අම්මා කෙනෙක් හිටියා. එයා දවල්ට විතරයි මහම යඳුම් මෙහිම තමයි එයාගේ ජීවිකාව වෘත්තිය. ලයිට් ගත්තාම එයා රැත් මහනවා. ඒතර පවුල ඇදගෙන ගිය ලොකු අම්මා. මට තේරෙනවා මට මතකයි පොඩි කාලේ. මොකද තාත්තා ගොඩක් වෙලාට වැඩ කරාට ඒ එච්චර අපේ ගෙදර කොහොමත් අපේ ආසියාවේ සංස්කෘතිය ලංකාවේ අම්මා තමයි හයිය. ඉතින් ඒක එතකොට ඒ ගෙදර ඔක්කොම වගේ ගොඩ ගියා. මොකද ඒ විදුලිය ආවත් එක්කම ලොකු අම්මට පුළුවන් වුණා හවසත් වැඩ කරන්න. මට දැන් තමයි ඒක තේරෙන්නේ. ඒතර ඒ හරහා රටේ පවුලේ ආර්ථිකය ඉහළ ගිහලා ඒගොල්ලන්ට හොඳට උගන්නලා ඒ ඔක්කොම හොඳ තැන්වල ඉන්නවා. ඉතින් අන්න එහෙම විදුලිය කියන්නේ මේ අපිව දරිද්‍රතාවයෙන් අපේ පවර්ටි ලෙවල් වලින් ඉහළට ඔසවා තබන්න තියෙන වැදගත්ම දේ. ඒකෙන්ද තමයි දැන් අපිට ඔය පාඩුයි කියනවා ලාභයි කියනවා. විවිධ කතා තියෙනවනේ සීල. ඉතින් එහෙනම් මේ කරගෙන යන්නේ. බහලා දාන්න බැරි ජනතාවට බද්ධ වෙච්ච නැතුව බැරි අර ඔබතුමාගේ වගේ තියෙනකන් සත පහකට ගණන් ගන්න නැති වෙච්ච ගමන් සෑහෙන්න බැනුම් අහන ආයතනයක් තමයි විදුලි බල මණ්ඩලය. නැති වුණාම තමයි දැනෙන්නේ වටිනාකම. දැන් ඔබතුමා මේත් එක්කම පැහැදිලි කරුත් මට හිතෙනවා හොඳයි කියලා. දැන් අපි 100% විදුලිය සම්පාදනය කළාය කියලා කිව්වට ඒක 99.0 ගානක පවතින්නේ නිතරම මේ අවශ්‍යතාවය නැත්නම් විදුලි ඉල්ලුම පාරිභෝගික පැත්තෙන් මතුවන නිසාද කොහොමද ඒක අපි පැහැදිලි කරගන්නේ? ඔව් අනිවාර්යයෙන්ම. දැන් ඉතින් අපි දැන් අපි හිතුවේ නෑනේ අපේ දුවල බඳී කියලා. අපි හිතුවේ එහෙම දැන් මොන්නේ ඒගොල්ලෝ බැඳලා මොකද වෙන්නේ? ඉතින් යාට අලුත් ගියා. ඉතින් ඒක උඩ අලුතෙන් ඒක තමයි පහම සරල දේ. අපි පොඩි කාලේ අපි දනවා මෙතනින් ඉවරයක් නෑ මේක. මේ ඇවිල්ලා සංසාර චක්‍රයනේ. ඒ සංසාර චක්‍රය යනකොට ධනවාදී ආර්ථික රටාව තුළ අවශ්‍යතා මිනිස් මූලික අවශ්‍යතා වැඩි වෙනවා. අසෙල්ල මතක ඉස්සලා සමාජයක් දෙන පොත මතකද? ඒකේ තිබේ මූලික මිනිස් අවශ්‍යතා 3යි. ආහාර, ඇඳුම්, නිවාස. මට මතකයි ඒ කාලේ. සරට මතකයි. දැන් මූලික වෙනි ශස්තා මන් දන්නේ හිතා ගන්නවත් බෑ. ලයිස්තුව ලොකුයි. ලයිස්තුව ගොඩාක් ලොකුයි. ඒ තුල වැදගත්ම කාර්යභාරයට කරන්නේ විදුලිය. දැන් අපිට මතකයි මේ වෙලාව ඔයා කිව්ව හින්දා සෙල්ලා මේ ඔන්ලයින් කියන එක තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ. දැන් work from home, online ordering, කීල්ස් අපි order කරනවා, සමහරු කරනවා. හැමදේම online වුණා. හරි, very good. නමුත් මේ online වල බේස් එක මොකද්ද? විදුලිය. විදුලිය නැතුනොත් online ඉවරයි. මොකද wifi නැතුව යනවා. ෆෝන් එක යස් ෆෝන් එකත් එක ටික පැයක් දුවයි ඕනනම් දෙකක් දුවයි. ඊට පස්සේ ෆෝන් එකේ බැටරි බහිනවා. ඊට පස්සේ පවර් බැංක් එකක් charge කරගන්න ඕනේ. ඒක තේරෙන්නේ නැහැ මේ ඔන්ලයින් කියන new concept එක new normalcy එක. හැදිලා තියෙන්නේ විදුලි වල මණ්ඩලයේ විදුලියත් එක්ක. නිකන් හරි work from home කරන්න පුළුවන් ද ලයිට් ගියෝ? බෑ. ඒක තමයි අර වහලා තියෙන කාලේ අපිට බැන්නට අර ඔෆිස් වල කරේ ගෙදර හිටියා. work from home කරද්දි ලයිට් එක දානවා, ෆෑන් එක දානවා. ගෙදර කට්ටිය විවිධ ආහාර හැදුවා. ඒ කට්ටියම ගෙදරනේ. පිට්ටු තම්බනවා, අප්ප දානවා, මාර වැඩ ගොඩක් කරලා තිබ්බ කට්ටිය. අර රැට් රේස් එකේ හිටිය මිනිස්සුට ගෙදරට ආවා. ඉතින් ඒකදී මිනිස්සු කිව්වා ලයිට් බිල වැඩි වුණා කියලා අපිට බැන්නේ. ඉතින් අපි කමන්න නැහැ කියලා අන්තිමට ආණ්ඩුවක් තීරණය කළා කමන්න නැහැ මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. අපි 6 බිලියන් පාරිභෝගිකයට දුන්නා. නේද? අතනයි අපි බිලියන 6ක් දීලා දැම්මා. මේක ඉතින් ආණ්ඩුව අපි ඒක බැලන්ස් කරා මම හිතන්නේ. ඉතින් අන්න ඒ වගේ විදුලි බණ්ඩුවේ පාඩු කතාවක් කියන්න බෑ. ඉතින් ප්‍රයිවට් සෙක්ටර් නම් කවදාවත් ඒ 6 බිලියන් අතාරින්නේ නැහැ නේ. රජයේ කෝ රයිට් ඕක ජනතාවට දෙන්න ඕනේ ජනතා සාහනේ. අපි නිතරම ජනතාවගේ ජීවන දත්තය උසස් කරන්න ඉන්න යුටිලිටි එකක් මිසක අපි හැමදෙස්සම කියන්නේ මේක ලාභ ලබන ව්‍යාපාරයක් විදියට නෙවෙයි රජය තාම අරන් යන්නේ. We are a utility service to the nation. බොහොම ස්තුතියි රෝහිත මහත්මයාණනි මම හිතන්නේ ඔබතුමන්ගේ මේ කලාපය පිළිබඳව සාකච්ඡා කරනකොට තවදුරටත් මේ තාක්ෂණික උපාය මාර්ග යොදා ගැනීම පලාතේ සේවාවන් ලබා දීම සඳහා පලාතේ විදුලිය බෙදා හැරීම කටයුතු සඳහා තාක්ෂණික උපාය මාර්ග දැන් අපි විවිධ තාක්ෂණයන්ට අනුගත වෙනවා අලුත් තාක්ෂණයන්ට අපි අවතීර්ණ වෙනවා කොයි විදිහටද ඒ ව්‍යවහාර කිරීම ඔබ පලාතේ සිදු කරන්නේ අසේල ඇත්තටම මුලින් මම අපේ මේ ඇත්තම තාක්ෂණික අංශයට අමතරව අපි ඇත්තටම දැන් අපේ අර කිව්වා වගේ අපේ නොයිල් මහත්මයා කිව්වා වගේ අපි දැන් සැමට විදුලිය 100%ක්ම ආසන්න වශයෙන් දීලා තියෙනවා අපේ ඊළඟට අපේ ක්‍රියාන්විතයේ වියුත්තේ මේකේ තත්ත්වයේ විදුලියේ තත්ත්වය ඉහළ නැගෙන මේ කියන්නේ වෝල්ටීතාවය සහ අපේ බිඳ වැටුමම කරන්නේ මේ අපි පැය 24 කාලය තුළ විදුලිය ලබා දීම. ඉතින් ඇත්තටම දැන් අපි ওই සඳහා අපි අපේ බස්නායි ප්‍රාන්ත තුර අපේ කන්ට්‍රෝල් සෙන්ටර් එක නැත්නම් ඊට අමතරව අමතුම් මධ්‍යස්ථානය පිහිටලා තියෙනවා. ඇත්තටම විදුලි බල මණ්ඩලය හැටියට අමතුම් මධ්‍යස්ථාන එකතු කරලා තියෙන අපි ඕනෑම කෙනෙක් එක තැනකට කතා කරොත් ඒක කොහි හරි තැනකින් අමතුම් මධ්‍යස්ථානයකින් ඒ අමතුම ලබා ගන්නවා. ඒක අපි ඇත්තටම ඒක දැන් තවත් අපි වැඩි දියුණු කිරීමෙන්ට කටයුතු කරගෙන යනවා. ඊට අමතරව දැන් අපි අපේ ওই තාක්ෂණික වශයෙන් දියුණුට අමතරව දැන් අපේ විදුලි වැඩි වෙන ඉල්ලුමට අපි බලාපොරොත්තු වෙන අවුරුද්දකට ගම්පහ දිස්ත්‍රික්කයේ දොරා මේ වෝල්ටීතාවය වැඩි දියුණු කිරීමට උපපොළවල් 200ක් ඉදි කරන්න. ඊට අමතරව දැන් අපේ අර උපුල් මහත්මයා කිව්වා වගේ දැන් අපේ වැඩි වෙන පාරිභෝගික සංඛ්‍යාවට වැඩි සේවාව ලබා දීම සඳහා අපි මීරිගම ප්‍රදේශයේ ප්‍රාදේශීය දිනු කාර්යයක් ලබන වර්ෂයේ ආරම්භ කරන්න නියමිතව තියෙනවා. ඊට අමතරව අත්තනගල්ල සහ කිතුල්වල කියන්නේ කිතුල් මීරිගම ප්‍රදේශයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන දෙකක් අලුතින් විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඔය හැම දෙයින් බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයට අර අපි කිව්වා වගේ සැමට විදුලිය ලබා දීමෙන් අනුතුරුව ඒ ප්‍රමිතිය තමයි වෝල්ටීතාව හරි වෝල්ටි 200 තියෙන නැත්නම් අපි අවශ්‍ය වෝල්ටීතාවේ ලබා දීම. ඇත්තටම අපේ ප්‍රාලාතේ ගත්තාම දැන් අනිත් පැත්තේ වගේ අපි කිව්වා වගේ අපි ඔන්ලයින් වැඩසටහන් වෙනකොට ගෙදර ඉන්නකොට විදුලිය තප්පරයක් ගියත් ඒ ආයත ප්‍රශ්නයක් තියෙනවා. අපිට දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඇත්තට අපි කොහොමද අපේ නඩත්තු කටයුතු සඳහා විදුලිය අනිහිටුම් සංවිධානය කරන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම මොකද අපේ පළාත ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම මාසිකට 30ක් විතර අපේ තොගසැපුම් නැත්නම් උපපොළවල් වලින් වෙනම ඉල්ලන සැපුම් වලට අයදුම්පත් වෙනවා. ඉතින් අපිට ඔය කරන්න ගියාම ඒගොල්ලෝ ඇත්තම විදුලි සල්ලි ගෙවුවම බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවෙත් මම හිතන්නේ ගුවන් තොටුපළේ දර්ශන අපි දකිනවා. දැන් මේ වගේ ස්ථානයක බිඳ වැටීමක් සිදු නොවෙන්නම වග බලා ගන්න වෙනවා. ඒ අවශ්‍යතාවය තියෙන. ඉතින් ඇත්තටම දැන් අර අපි කිව්වා වගේ අපි දැන් විදුලි අපේ මේ තොගසැපුම් වල විදුලි ලබා දීමේදී අපිට වෙන ප්‍රශ්නයක් තමයි විදුලි නියුට්මක් නැතුව අපිට දෙන්න බෑ. ඉතින් ඇත්තෙම අපේ පාරිභෝගික බලපෑම අද සල්ලි කියලා සතියක් ඇතුළත සුගසපීම ලබා දෙන්න. අපි නමුත් අපි උපරිම උත්සාහයක් දරනවා. අවම බිඳවට මේ කියන්නේ අපි විදුලි නියුට්ම සංඛ්‍යාව තුළ අපි වැඩ කරන්න. ඇත්තට මේ වගේ අපහසුතාවන් අපි නමුත් තියෙන අපි නමුත් අපි අවම කියන්නේ පාරිභෝගිකට අවම කාලයක් විදුලිය නැති වෙන පරිද්දම අපි සංගතන. නමුත් අපේ පාරිභෝගිකට ඇත්තම එහෙමත් ඒගොල්ලෝ විනා තප්පරයක් ලයි විදුලිය නැති වුණත් කැමති නැහැ. අපි ඒකට අවශ්‍ය තින් පියවර ගනිමින් ඉන්නවා. ඔව්. ඒ අවශ්‍යතාවයේ තියෙන එය නැතිවම බැරි නිසා ඒ අවශ්‍යතාවයේ ප්‍රමාණයටම තමයි ඉතින් ඉවසුම් නැතුව යන්නේ තරහ යන්නේ නේද? ඒ සියල්ල සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමාගේ පළාතේ විදුලිය සම්පාදනය සම්බන්ධයෙන් විදුලි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරද්දී දැන් පළාතක් හැටියට මාතර දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන තත්ත්වයත් එක්ක තියෙන අභියෝග මොනවාද? විදුලි අවශ්‍යතාවය සම්පාදනය කරන්න සංවර්ධන කටයුතු වලදී සංවර්ධන කටයුතු කියලා කියන්නේ දැන් මේ රෝහිත මහත්මයා කිව්වා වගේ අපි ඇත්තටම දැන් 100ක් 99.5ක් වගේ අපි විදුලිය ලබා දීලා තියෙනවා. අත ළඟට ඇවිල්ලා තියෙන හැම පාරිභෝගිකයෙක්ම නිවසක් ළඟටම. දැන් නගරබද සහ ග්‍රාමීය කියලා වෙනසක් නැහැ. නමුත් වෙලා තියෙන්නේ දැන් ඊට පස්සේ දැන් මිනිස්සු අපේ පාරිභෝගිකයන් කල්පනා කරන මේකේ ක්වොලිටි එක. ඒ කියන්නේ තත්ත්වය දියුණු කිරීම. ඒ කියන්නේ දැන් තියෙන ඇත්තටම ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් පොඩි වෝල්ටේජ් ඩ්‍රොප් එකක් ආවත් හරි අමාරුයි. සමහරලාට ඒක පිච්චිලා යනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒක බලාපොරොත්තු. ඒක නිසා අපි හැම වෙලාවෙම දැන් අපේ සංවර්ධන කටයුතු යොමුලා තියෙන්නේ විදුලි බල ක්වොලිටි එක වැඩි කිරීමෙන්, තත්ත්වය වැඩි කිරීම සඳහා ට්‍රාන්ස්ෆෝමර් ගැහිම, 3 ෆේස් කිරීම, ඒ වගේ වැඩ කටයුතු වලට තමයි අපි යොමුලා තියෙන්නේ. එතකොට වෙන්නේ ඒවා කරගෙන යනකොට ගොඩක් වෙලාවට අපිට වෙලා තියෙන්නේ ඒ වෙලාවේදී අපිට කණුවක් හිටවන්න වෙනවා. ඒ වගේ වෙලාවලට ගොඩක් මිනිස්සු සමහර අපේ පාරිභෝගිකෝ කැමති නැහැ තමාගේ වත්තේ කණුවක් හිටව ගන්නවට. ඉස්සරහට ඔබතුමාට බලන්න මේ පෙන්නේ හම්බන්තොට ප්‍රදේශයේ ග්‍රිඩ් උපපලද? ග්‍රිඩ් උපපල. අලුතෙන් ඒක පටන් ගත්තේ අපි. ඒක දැන් 132000 220 බවට පත් වෙනවා කිලෝවෝල්ට් බවට. එමගින් අපිට සෑහෙන විදුලි අවශ්‍යතාවය මේ උපපොළ හරහා ඔය කියන කාරණාවලට ලොකු විසඳුම් ටිකක් තියෙනවා නේද? ඇත්තටම ඔව්. ඒතරම හම්බන්තොට දිස්ත්‍රික්කය කියන්නේ ලොකු සංවර්ධනයක් කටයුතු තියෙන දිස්ත්‍රික්කයක්. දැනට මම හිතන්නේ ලංකාවෙන් වැඩිම සංවර්ධනය කටයුතු සිද්ධ වෙන්නේ එහි. ප්‍රධාන වශයෙන් වරාය, ජාත්‍යන්තර වරාය, ඒ වගේම ජාත්‍යන්තර ගුවන්තොටුපළ. මේ දෙකටම අපි සෑහෙන විදුලියේ අර මෙතුමා කිව්වා වගේ කිසිම බිඳවැටීම් සුළු වෙලාවක්වත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ ග්‍රිඩ් උපපලත් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට තව ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ දැන් වරායේ තියෙනවා. ඒ වගේම අපි දැන් සිමෙන්ති කම්මලක් පටන්ගෙන තියෙනවා. ඒකට මෙගා MBS 28ක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී ටයර් ෆැක්ටරියක් පටන් ගන්නවා. ඒකට කිලෝ මෙගාවොට් 60ක් අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම තව ඉදිරියේදී ලංමා මගින් තව යකඩ ස්ටීල් ෆැක්ටරියක් වාණි සංස්ථාවක් වගේ එකක් පටන් ගන්න යනවා. ඒකට MBA 60ක් ඕන වෙනවා. ඒ වගේ ගොඩක් විදුලි අවශ්‍යතාවයන්. ඔබතුමන්ලා ඉංජිනේරුවරු හැටියට මේ සාමාන්‍ය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරුන් හැටියට ලංකා විදුලි බල මණ්ඩලයේ මේ විදිහට මේ කටයුතු කරන ඔබතුමන්ලාට දැනෙනවා ඇති රටේ මේ අර ආයෝජනයන් සහ මේ කර්මාන්තවල ආරම්භය හොඳින් දැනෙන තැනක් නෙවෙයි. එහෙම වෙනසක් තියෙනවා. ඔව් ලොකු විවිධීමක් තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයන් ලොකු කර්මාන්ත වශයෙන් ලොකු විවිධීමක්. ඒ වගේම ආයෝජක හැමදාම එනවා. අපිට පුළුවන් නම් මෙච්චරක් විදුලිය ලබා දෙන්න හැමදාම කතා කරනවා. ඇවිල්ලා හැම වෙලාවෙම කතා කරලා අහන්නේ අපිට මේ ටයර් ෆැක්ටරියක් දානවා. තව ඒ වගේම අපි ඖෂධ සංයෝජක මධ්‍යස්ථාන දෙකක් දානවා. දැනට අපිට ඒක මුදල් ගෙවලක් තියෙන්නේ. ඒකට ME 84ක් ඕන. ඒ වගේම සෑහෙන දියුණුවක් වෙනවා. ඒ වගේම අපිට මේ ග්‍රිඩ් උපපොළ විතරක් මදි වෙයි කියලා මම හිතනවා ඉදිරියේදී. තවත් ග්‍රිඩ් උපපොළක් අපි ඉල්ලියුම් කරලා තියෙනවා. ඒක වරාය සඳහා ලබා දෙයි කියලා අපි ලබා දෙනවා අපි ඒක ඉදිරියේදී. ඒක නේස මොකද ඒ සෑම මේ කර්මාන්ත ශාලාවකටම කිසිම හැම අවස්ථාවෙම විදුලියේ විසන්දි නොවන තත්ත්වයක් ඒගොල්ලන්ගේ අවශ්‍යයි. ඒ කියන්නේ පිට රටින් පැමිණෙන සියලුම ආයෝජකයන් බලාපොරොත්තු විදුලිය මූලික අවශ්‍යතාවය විදුලිය විදිහට තමයි ගණන් ගන්නේ. දැන් අපි උතුරු පළාතේ වුණත් යුද්ධය අවසන් වූ වහාම ප්‍රථමයෙන්ම ලබා දුන් සේවාව පහසුකම තමයි විදුලිය නේ. මොකද කිසිවක් කරන්න බෑ විදුලිය නැත්තම්. මම හිතන්නේ අතීතයත් හරි වැදගත් මතක් කරන එක නේද? අසීල වෙනම මානයකට ගිනා වැඩසටහන. මට මතකයි යුද්ධය වරෙච්ච ගමම අපි තමයි මේ අපේ රණවිරු පස්සෙන් ගියේ. ඇත්තටම එතන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මම ගියේ නැහැ. මගේ සේවක සංඛ්‍යාව සහ මට මතකයි අනුරුද්ධාරියම අපේ ඉන්නවා යාළුවෝ. ඒගොල්ලෝ තමයි ලයින් එක අරගෙන ගියේ. එතන දුන්න අපිට පුදුම ඇෂුරන්සයක් දුන්නා. අපි බයයිනේ. බොරුට බය නැහැ කියන්න බෑනේ මේ යුද්ධ මෝටාර් ගහනවා. ඒතර ඒ වුණාට ඒගොල්ලන්ට විදුලිය අවශ්‍ය වුණා ඉදිරියට යන්න. ඒකනේ යුද්ධය ඉවරලා බොහොම කැටි කාලෙකින්. අපි ඔය මාවිල්ලා රොන්ද ඒ පැති හැමදාටම ලයිට් දුන්නා අර. නන්දි කඩාල් පැත්තටම ගියා. මං හිතන විදියට. ඒතකොට එතෙන්දී මට ඊටාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. no single casualty in 3B. අපි පස්සෙන් ගියාට අත්තනායකට මතකද දන්නේ. යටසර මතක ඇති වාටනේ. නෝ සිංගල් ඒ කියන්නේ අපිට පුදුම ගා ඉස්සරහින් ගියේ මේකේ ඒතකොට අසේල හිතන්න බිම්බෝම ඉවත් කළා නෑ කිසි දෙයක් කළා නෑ. ඒගොල්ලෝ අපිට යන චූටි පාරක් කපලා දෙනවා බැකෝ එකකින්. ඒකෙන් එහාට පැන්නොත් වග කියන්නේ නැත. මේ ලයින් එක අදින්න ඕනේ ඒ පාරේ ඒක විතරයි. ඒ ඉතින් එහාට පැන්නොත් අපි බිම්බෝම ඉවත් කරලා ඉවරුනේ 2016 විතර. ඒතර ඒගොල්ලෝ හැබැයි අපිට ඒ කියන්නේ අන්න ඒක තමයි කියන්නේ ඒක අපිට සමහරට තේරෙන්නේ නැහැ මතකත් නැහැ. ඒ වෙලේ ෆ්‍රන්ට් එකේ ෂීල්ඩ් එක මිනිස්සු අපේ ආමීක අපිට මොකුත් වෙන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. උනේම නැහනේ. කිසිම නිකන් මොකුත්ම උන්නේ නැහැ. ඉතින් ඒක හරි වටිනවා. මේ 아무තු දෙයකට ගෙනාවා කිව්ව එක වෙන මානයකට ගෙන. හොඳයි. ඔබතුමාට කතා කරන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් අර ඔන්ලයින් ගැන කිව්වා මම පොඩි අදහසක් දෙන්නම්. ඔන්ලයින් විභාග ක්‍රමේ. මට දවස් දෙක තුනක් කෝල් ආවා දැන් අනේ සර් මේ ලයිට් කපන්න විභාගේ නැතු යනවා. දැන් ඔන්ලයින් විභාග කියන එක හරිම ප්‍රශ්නයක් දැන්. ඒ හින්දා මම ආරාධනා කරනවා මේ විභාග තියෙන අයට විදුලි මණ්ඩලයට කෝඩිනේට් කරන්න කියලා. අපි දන්නේ නැහැ. අපි ප්ලෑන් දැන් ජයරත්න සර් කිව්වා වගේ අපි ප්ලෑන් කරනවා. බලනකොට ඒ විභාගය ඔන්ලයින්. ඒ ඉතින් ඒකට ඔන්න කෝල් ඇවිල්ලා හිට කියලා චෑම්මන්ට කියලා බලනකොට ඒ නඩත්තු අතට නවත්තන්නත් බෑ. විභාග කියන ඊට හපා. එතකොට දැන් මම ආරාධනා කරනවා ඒ ඔන්ලයින් කරන අයට කෝඩිනේට් කරන්න අපි එක්ක. නැත්නම් මේක කරන්න අමාරුනේ. කොහොමද මේ සම්බන්ධතාවය අපි හදා ගන්න? මොකක් හරි කරන්න වෙනවා මම දන්නේ අඩු ගානේ ඒ ඔන්ලයින් කරන විභාගයට සම්බන්ධව ඒක තයි කෙනෙක් නෙමෙයි කරන්නේ. ගොඩක් අය කරනවා. එක දරුවෙක් මට කියනවා ඒ එදා ඒ විභාගයේ බැරි වුණා නම් සර් මේ ජයරත් සර් මේ එයාට ඊළඟට මාස 6කට පහු වෙනවලු. ඊළඟට තියෙන්නේ තව 6 months වලින් ඔන්ලයින් එක්සෑම්. ඒතර ඔන්ලයින් එක්සෑම් කරන්න විදුලිය අත්‍යවශ්‍යයි. එතකොට ඒක පොඩ්ඩක් අපිත් එක්ක කෝඩිනේට් කරන්න මම හිතනවා ඒක මම මේ අද කියන්න හිතන් ආව දෙයක් අපේ දරුවෝ වෙනුයි. හොඳයි. හොඳයි. අපි එමනම් අපේ මේ විදුලියේ අවශ්‍යතාවය ඉටු කරගන්නට විදුලි බල මණ්ඩලය අපට සලසන පාරිභෝගික සේවාවන් පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. මම හිතන්නේ ඔබතුමන් ඊළඟට කතා කළ යුතුයි දැන් මේ පහසුකම වඩා සක්‍රිය කරන්න වඩා හොඳින් ලබා දීම තමයි සඳහා තමයි CB care app එක හඳුන්වලා දීලා තියෙන්නේ. මම හිතන්නේ ඒකේ භාවිතාව පිළිබඳව අපි චුට්ටක් බලලිමු නේද? CEB care පාරිභෝගිකයන්ට තම ස්මාර්ට් ජංගම දුරකථනය හරහා තම ගැටලුව ක්ෂණිකවම ඉදිරිපත් කළ හැකියි. ගැටලුව ඉදිරිපත් කිරීම පමණක් නොව තම ගැටලුව විසඳනතුරු සියලු පියවරයන් සජීවීව නිරීක්ෂණය කිරීමේ හැකියාවද මේ මෘදුකාංගය හරහා ලබා දෙනවා. CEB Care මෘදුකාංගය හරහා තවත් සේවා ගණනාවක් වඩාත් පහසුවෙන් ඉටු කර ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට ලැබෙනවා. ඒ අතර බිල්පත් ගෙවීම, විදුලි භාවිතයට අදාළ තොරතුරු ලබා දීම සහ විදුලි සැපයීම අත්හිටු වීම පිළිබඳ पूर्व दनुमत किरीम सिद्धु किरीम आदि विशेषाई तावद ओब निरीक्षणे करन लंका विदुली बल मंडलयट अदाल ओनैम ගැටලුවක් GPS स्थानीय विस्तर सहितव අප වෙත වාර්තා කිරීමේ හැකියාවද CEB Care මෘදුකාංගයේ මගින් සලසා දී තිබෙනවා. මෙම මොනියම් ක්‍රමයකට ගැටලුව යොමු කළත් ගැටලුව විසඳීමෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලය සේවාව පිළිබඳව ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක්ද ලබා දී තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ සෑම පාරිභෝගික පරිශ්‍රයකම මෙන්ම නඩත්තු සේවා කණ්ඩායම් ස්ථානගත වීම පවා GPS ස්ථානීය විස්තර සහිතව නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙම CEB Care පද්ධතිය සතුයි. එමගින් පාරිභෝගික පැමිණිලි වඩාත් කාර්යක්ෂමව වඩාත් සුදුසු ක්ෂේත්‍ර සේවා කණ්ඩායම වෙත යොමු කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඒ සමග ක්‍රියාත්මක වන ඔවුන් අදාළ ස්ථානය වෙත ළඟාවීම පවා එසැනින් මෙම නව පාරිභෝගික සබඳතා කළමනාකරණ පද්ධතිය මගින් පෙන්වුම් කරනවා. ලෝව විශිෂ්ටතම පද්ධතීන් හා සම කළ හැකි මෙම CEB Care පාරිභෝගික සබඳතා කළමනාකරණ පද්ධතිය මුළුමුලින්ම ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ නිර්මාණයක් වීම සමස්ත ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්. CEB Care මෘදුකාංගය Google Play Store වෙතින් හෝ Apple Store වෙතින් භාගත කර ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයේ ස්ථාපිත කර ගැනීමට පුළුවන්. අපි දැන් මේකට විවිධ පබ්ලිසිටි නැත්තම් අපි ප්‍රොමෝෂන් දීලා තියෙනවා දැන් මහ ජනතාවට දැනුවත් කරන. නමුත් ඇත්තටම තාම අපි හිතපු ඒ මට්ටමට මේ CEB Care එක භාවිතා වෙන්නේ. නමුත් අපි ඇත්තටම මේ අරමුණත් ඇත්තටම මේ CEB Care කියන මේ අපේ ඒ ඇප් එක හරහා අපේ විදුලි මණ්ඩලයේ ඉන්න පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන් උපරිම සේවාව ලබා ගන්න කොහොමද කියන එක. ඇත්තටම අපි අර කිව්වා වගේ මේ ජගත් ඇතුළ අපේ ඉංජිනේරු මහත්මයෙක් තමයි ජගත්. ඒ මහත් එතුමාගේ සහාය කණ්ඩායමක නිර්මාණයක් මේක. මොකද ඇත්ත මේකට අපිට විදුලි මණ්ඩලය හැටියට කිසිම වියදමක් මේකට ගිහින් නැහැ. ඉතින් ඇත්ත මේකේ ප්‍රතිලාභය ගොඩාක් වැඩි. ඉතින් ඇත්තටම මම අර කිව්වා වගේ මේක හැමෝම මේක අපේ ජංගම දුරකථන වලට මේක භාගත කිරීම තුලින් මේක ඇත්තටම තියෙන ප්‍රධානම දේ තමයි ඇත්තටම විදුලි බිඳ වැටුම් වාර්තා කිරීම. අපිට ඕනම කෙනෙක්ට මේකේ විදුලි බිඳ වැටීමක් ඇසෙලා අපි මේකේ වාර්තා කරන්න පුළුවන්. ඒකේ වාර්තා කිරීම පමණක් නෙමෙයි අපේ ඒ ඔන්ලයින් එක අපි දැන් 1987 කියන පාරිභෝගික සේවා ඇමතුම් අංකයත් මේ වෙලාවේ තිරේ දකින්න පුළුවන් නේද? ඔව් ඇසෙලා. ඔව්. එතකොට අපි ඒකෙත් මේක ඇත්තම අපි අපේ පාරිභෝගික මහත්මයෙක් අපි මේකේ දුන්නොත් මේ මේකට අපි බ්‍රේක්ඩවුන් එක ඇතුළත් කරොත් ඒක ස්වංක්‍රීයව අපේ බිඳ වැටුම් වාහනයට යනවා. ඒ විතරක් නෙමෙයි මේ ඒ පාරිභෝගික මහත්මයාට බලා ගන්න පුළුවන් මේක මේ කොයි වෙලාවටද ඒ අලමුතු මධ්‍යස්ථානීය හරහා මේක බේක්ඩවුන් ගෑන්ගට ගියේ කොයි වෙලාවෙද ඊට පස්සේ ඒක අපේ බිඳ වැටුම් කණ්ඩායම කොහෙද ඉන්නේ කියන එකත් අපේ අවුට් මැප් එකක් හරහා බලා ගන්න පුළුවන්. ඒක තමයි තියෙන අවශ්‍යතාවය. ඇත්තට එයා දන්නවා මේ දැන් මේ කට්ටිය තමයි මෙතෙන් එන්නේ. එතකොට මේක හැමෝටම මේකේ බේක්ඩවුන් එකක් ගිය ගමන් ඔයලන්ට අංකයකුත් ලබා දෙනවා. ඇත්තට මේක හරහා ඕනම විමසීමක් පස්සේ කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ අපි ඊට අමතරව තියෙන අවුට්ජ් මැප්. මේ කියන්නේ අපිට අපේ මේ අපේ ඒ පාරිභෝගික මහත්මයා මේක රෙජිස්ටර් වෙලා ඉන්නව නම් එතුමාට බලාගත්තා කි එතුමාගේ ප්‍රදේශයේ විදුලිය බිඳ වැටුම් තියෙනවද නැද්ද කියන එක. ඊට පස්සේ ඉන්ටරප්ෂන් කැලෙන්ඩර්. ඒ කියන්නේ අපේ විදුලිය අත්හිටුවීම් පහුගිය කාලය සහ ඉදිරි කාලය තුල පහුගිය කාලේ වෙච්ච ඒවා මොනවද තියෙන්නේ ඉදිරි කාලේ මොනවද වෙන්නේ කියන එක ඒක ඇතුළේ කැලෙන්ඩර් එකක් තියෙනවා. දිනේට මොන වගේද වෙලා තියෙන්නේ කියලා. ඒක හදිසි බිඳ වැටුමක්ද නැත්නම් මේ සැලසුම් කර එකක්ද කියන එකත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා බිල් පේමන්ට් සිස්ටම් එක. එතන මේ බිල් පේමන්ට් සිස්ටම් එක අපේ CB වෙබ්සයිට් එක හරහා ඒගොල්ලන්ට හරහා ගිහිල්ලා ඒ ක්‍රෙඩිට් කාඩ් හරහා ගෙවන්න පුළුවන්. ඊට අමතරව බිල් කැල්කියුලේටර්. බිල් කැල්කියුලේටර් එකේ තියෙන්නේ අපේ ඕනම අපි හදන අපේ ආව බිල නිවැරදිද කියලා පරීක්ෂා කර ගැනීමේ හැකියාව ඒකේ තියෙනවා. ඊට පස්සේ ඇසෙස් අපේ ගෙදර තියෙන උපකරණ අනුව මේ අපේ බිල හරියට එනවා දාසන වශයෙන් අපිට බැලුව හැකි හදලා මේ අපේ යුනිට් ගාන ඒක ගාන හරියද? ඒකත් ඒක ඇතුලේ තියෙනවා. ඊට අමතරව ඉලෙක්ට්‍රිසිටි විදුලි ගිණුමේ අපි ගේම් විස්තර බලන්න පුළුවන් අන්තිම බිල්පත බලන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් මේක ඇතුලේ සේවාවන් තියෙනවා. ඊට අමතරව මොනවා හරි නොටිෆිකේෂන් හරි දැනුම් දීම් තියෙනවනේ ඒක හරහා දැනුම් දෙනවා. ඒක තමයි මේ CB කෑප් එකේ තියෙන ඇත්ත ප්‍රතිලාභය. ප්‍රතිලාභය. ඉතින් ඇත්තටම අපි ඉල්ලීමක් කරන මේ පුළුවන් තරම් මේකට ඇත්තම මොකද CB කෑ එක හරහා සම්බන්ධ වීම තුලින් පාරිභෝගික ජනතාවගේ කාලෙත් ඉතුරු ගන්න පුළුවන් අපේ කාලෙත් ඉතුරු ගැනීමත්. ඔබතුමා විශ්වාස කරන්නේ මේ ඇප් එක දැනට භාවිත කරන ප්‍රවණතාවය කොයි වගේ මට්ටමකද තියෙන්නේ? මම හිතන්නේ 10ක් 15ක් අතර වගේ තමයි තියෙන්නේ. මේක හේතුව මතද? ඔව් මේ ඒකෙදි ඇත්තටම ඒකට හේතුවක් තියෙනවා. මම පොඩ්ඩක් පොඩි මාකට් සර්වේ එකක් කරා. දැන් ඔය අපිට තියෙනවනේ 6.9 මිලියන් කස්ටමර්ස්ලා. ඔව්. දැන් අපිට එන්නේ 800ක් විතරනේ බිඳවැටුම්. එතකොට සර් මම හැදුවේ මේ මිනිසුන්ට මේක ඕනේ නැහැ. මොකද හැමතිස්සෙම 24 hours supply තියෙනවා. So you don't need the app. ඒතර app එක අවශ්‍ය දේවල් දැන් app නේ හැම එකම. කඩේ යන්නේ app, බඩු ගේන්නේ app, Uber app ගොඩක් තියෙනවා. ඒතර phone එකේ performance බලනවා. ඒතර අපිව ඕනේ වෙන්නේ බොහොම ඒකයි බැරි. අපිට මේ penetrate කරන්න බැරි ඒකයි. දැන් ඔය 6.9 මිලියන්ටම service එක නැත්තම් අපිට ඉන්න හම්බෙන්නේ නැහැ නේ. CB ගස්සේ call 6.9 million calls එන්න එපයි. එන්නේ නැහැ නේ. එතකොට හේතුව ASEL අපේ මේ සර්විස් එකේ තියෙන ගුණාත්මක ඉහළින්දා ඒ ඉන්න ගානට ඇත්තම ඕක ඇප් එක දාගෙන වැඩක් නැහැ කන්ටිනියස් සප්ලයි තියෙනවනේ. ඒකයි හේතුව. වෙන්ට්‍රේට් කරන්න අමාරුයි. දාගත්ත අය ටික දවසකින් සර්විස් එක හොඳ නැහැ ඒක අයින් කරනවා. මොකද there are so many apps. දැන් තියෙනවනේ හැමදේටම app නේ දැන්. ඒ හින්දා ඒගොල්ලෝ ඒ apps වලට යනවා. මොකද phone එකේ performance බලනවා. මම check කරාම ඒකයි හේතුව. අපිට අමාරුයි ඒක වෙන්ට්‍රේට් කරන්න. මොකද we are very good. හොඳ අඩුපාඩු තියෙනවා. ඉතින් අඩුපාඩු කියන කට්ටිය කොහොම හරි කරනවා. ඇප් එකක් දාගෙන ෆෝන් එක හිර කරගන්න ඕනේ නැහැ කියලාලු හිතන්නේ. ඒක මම කරපු මගේ සාම්පල් සයිස් එක වෙරි මම කොළඹ ඇතරම වෙස්ට් ප්‍රම්පෝයි එම් බැලුවේ. සාම්පල් සයිස් එක 100ක් විතර තකින් තමයි අහලා බැලුවේ. ඒගොල්ලෝ ඉතින් මේක දාගෙන වැඩක් නැහැ. දිගටම ලයිට් නේ. හදිසිය ගියොත් අපි 84 කියලා කරගන්නන්ලු. ඒ හින්දා දාපු අය ඇප් එක ගලවනවා. හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙනවා. ඉන් අනතුරුවත් අපි මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම්. ඔබට තිබෙන තවත් ගැටලු සම්බන්ධයෙන් සහ පාරිභෝගිකයාට වන අපට උසස් සේවාවක් ලබා දීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ගන්නා ප්‍රයත්නය පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්නේ. විරාම අත්‍යවශ්‍ය වෙලා තියෙනවද විදුලිය නේද? විදුලිය නැතුව කිසිවක් කරන්නට බැහැ කියන එක මේ සාකච්ඡාව තුළදීත් වැටහෙනවා. ඒ වගේම අපිට මේ සේවාව උපරිම ලෙස හොඳින් ලබා දිය යුතුයි. ඒක ලංකා විදුලි බල මණ්ඩලයේ වගකීම බව අපි විශ්වාස කරනවා පාරිභෝගිකව හැටියට. ඒ නිසාම ඒ අය දිනෙන් දින අපට ලබා දෙන සේවාවන් පිළිබඳ එකක් අපි දැනුවත් විය යුතුයි. ඒ වගේ මේ සේවාවන් උසස් තත්ත්වෙන් පවත්වාගෙන යාම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ කටයුතු කළ යුතුයි. ඒ අතරතුර අපයි ඒ කියන්නේ පාරිභෝගිකයා සහ විදුලි බල මණ්ඩලය අතර තියෙන මේ සම්බන්ධතාවය හොඳින් sannivedana සම්බන්ධතාවයක් බවට පත් විය යුතුයි. මේවා දැනුවත් වීම සඳහා මම කැමතියි අපේ රෝහිත මහත්මයා ඔබතුමාගෙන් නැවත වතාවක් දැනගන්න. දැන් අපේ සාකච්ඡාව තුළ මතුවුණානේ අර යුද්ධ කාලේ එහෙම ඉවරුනහම මේ විදුලිය ලබා දෙන්නේ නැතුව කිසිම දෙයක් සංවර්ධන කටයුත්තක් කරන්න බෑ කියලා ඔබතුමා මේ විරාමයේ අතලතුර ඔබතුමාගේ ඒ අත්දැකීම් ටිකක් කියවුණා. මම කැමතියි අත්දැකීම් ටික අපේ පාරිභෝගිකයා වුණා දැනගන්නවා නම්. ඔවසේල ඇත්තටම 2007 වර්ෂයේදී ඇත්තටම අපේ යුද්ධය ආරම්භ වුණේ මේ මාවිල්ලාරු සටන වෙලාවේ. ඇත්තටම මේ විදුලි බල මණ්ඩලයට ලොකු අභියෝගයක් ආවා. මොකද සාම්පූර් ප්‍රදේශයේ විදුලිය ඇත්තම සම්පූර්ණ නැති වුණා. මොකද ත්‍රිකුණාමලය හරහා ලබා දීපු ඒක්සරේ අපිට අපේ පාලන අධිකාරියෙන් අපේ ඉල්ලීමක් කරා අපිට ගිහිල්ලා පුළුවන් නම් කන්තලේ ඉඳලා ඒ මුතුරු ප්‍රදේශෙට ඉදි ලබා දෙන්න. ඒත් මම මතක් කරන මේ වෙලාව අපි අත දැන් අපේ විශ්‍රාමගත දිනිර මහතුරු දෙන්නෙක් කියලා විජේතුංග මහත්මයයි නිල්රොයි ගේෂන් නිල්රොයි මහත්මයාත් එක්ක මමත් ඒ අවස්ථාව මටත් ඒ අවස්ථාව ලැබුණා. අපේ තවත් විදුලිකාරී මහත්මී කීප දෙනෙක් සමග අපි ගෑන්ග්ස් කීපයක් අරගෙන මට ලැබිලා තිබ්බේ ඇත්තටම මහවැලිංගගේ දෙපැස්සේ ටවර් දෙක ගහන්න. ඒක තමයි ඇත්තේ වෙලා යන වැඩි. මොකද අනිත් දෙගොල්ල කරේ රහන් මාර්ග ඉදි කිරීම. අපිට හැකියාව ලැබුණා දවස් 14ක් ඇතුළත ये नतीविच विद्युली सांप्रदेश लबी अत्ते मापी टे वैडकरण लबुनी दवाल खाली वितर हम रहे आपी युद्ध प्रदेश इलियटे अन्य होने आपी युद्ध आटे की लावसे पहाटे नो आपे बहुत खाट अनुतुरा कुन्ने एक आलू नंबर तापी युद्ध करने अतुलते तब में ये वैडकरण अत्ते में के लोगों मतलब बीच में आप अभी हो गया विद्युलमान लेट आपी एक आपी विद्युलमान सेवकिन है हम पल है सेवकिन हम हो गए सहाय मत एक आपी अत्ते में काली टू में आपकी अवस्था मेला नती नियोजित सामने कार्य रिक्ता में वैडकरी का उद्दा पे काले सैलसुम संवादनांश हिटपू मत इत अत्यटम ये हेमोटम मेला अभी अपे उत्तमाचार्य लबादेगे कैपीमें अभी ये अवस्था विद्युट उदाहरण हेक्यू හොඳයි දකුණු පළාත් දෙක බාර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමනි දැන් හම්බන්තොට මාතර වගේ දිස්ත්‍රික්ක ගත්තාම ඒවායේ පාරිභෝගික සේවාවන්ට සඳහා මේ නවීන තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කළ යුතුයි. ඒ පළාත්වල මේවා භාවිතයේදී පවතින ගැටලු හෝ නැත්නම් නවීන තාක්ෂණය කොයි විදිහටද පාරිභෝගිකයන්ගේ සේවාව උදෙසා ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ? ඇත්තටම සේල මේ රෝහිත මහත්මයා කිව්වා වගේ අර CB care app එක නම් පාවිච්චි කරන ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට 1987 කියන ටෙලිෆෝන් අංකයේ දුරකථන අංකයට දුරකථන ඇමතුම් නම් ලැබෙනවා අපේ කෝල් සෙන්ටර්ස් වලින් ලැබෙනවා. නමුත් මම හිතන්නේ CB care app එක දැන් අපේ නොයල් මහත්මයා කිව්වා මේක අර බ්‍රේක්ඩා අපිට ලයිට් යන්නේ නැති නිසා මිනිස්සු පාවිච්චි කරන්නේ නැහැ කියලා. නමුත් මම යෝජනා කරන්න කැමති මේකේ මෙමගින් මේ CB care app එකෙන් අපිට හෙට ඒ කියන්නේ අපේ plan interruption එක. ඒ කියන්නේ හෙට ලයිට් කපනවාද අපේ area එකේ අපි ඉන්න පළාතේ මොකද අපේ ගෙදර සමහරලාට දානයක් වෙන උත්සවයක් තියෙන්න පුළුවන්. ඒතර ඒ අවස්ථාවේදී අපි දැනුවත් වීමක් වෙනවා මෙතන. එතකොට අපිට කතා කරලා මුලින්ම මේ සමහරලාට මේ නඩත්තුව නවත්තන්න පුළුවන්. නමුත් එදා උදේට මතක් කරාම විදුලි බල මණ්ඩලෙ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. අපේ ගෑන්ග්ස් ගිහිල්ලා අපේ සේවකයන් අවශ්‍ය ඒ සියලුම දේවල් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි ඒකට ආපහු ඒකට ගන්න අමාරුයි. ඔබතුමන්ගේ පළාතේ දර්ශන ටිකක් දකින්නේ හරිම අලංකාර දර්ශන වාගේම මේ සංවර්ධනයත් එක්ක විදුලිය බෙදිලා යන ආකාරය ඔය ගෝණීය දර්ශන වලින් දකින්න පුළුවන් නේද? ඔව්. විශේෂයෙන්ම මම හිතන්නේ අධිවේගී මාර්ගය හරහා සමාන්තරව අධිවේගී මාර්ගයට සමාන්තරව ඇත්තටම අපිට ලොකු වැඩක් තිබ්බා. අධිවේගී මාර්ගයෙන් දෙපැත්තක් බෙදුන නිසා දෙපැත්තෙන් මේ සමානම විදුලි බෙදා හැරීම් කරන්න සිද්ධ වුණා අපිට. එමගින් අපේ විදුලි මධ්‍යම වෝල්ටේජ් කිලෝමීටර් ගාන වැඩි කරගන්න සිද්ධ වුණා. ඒ වගේම හැම ගෙදරකටම දැන් අපි විදුලිය ලබා දීලා තියෙනවා. දැන් අතර සූර්ය බල සංග්‍රාමයේ අර සැමට විදුලිය මගින් අපි අර සමුද්‍රි සමුද්‍රී ස්ලාබීන්ට අපි නොමිලේ විදුලිය ලබා දෙනවා. ඒව සෑහෙන්න අපි හම්බන්තොට දැන් ප්‍රදේශයේ පළාතෙත් කොච්චර අභියෝගයක් වුණාද? කොයි විදිහටද ඒක ජයගත්තේ? දැන් මේ පරිසරයට කිසිදු හානියක් නොකර ගහකොළ කපන්නේ නැතුව ඔව් ඇත්තටම අපි නවීන කේබල් පාවිච්චි කරනවා. ඒ කියන්නේ 33000 වෝල්ට් ඉතාවීම සඳහා අපි බන්ඩල් කේබල් එක පාවිච්චි කරනවා. ඒ වගේම අන්ඩර්ග්‍රවුන්ඩ් කේබල් දැන්ට පාවිච්චි කරනවා. ඇතරම අපි අලුතෙන්ම අන්ඩර්ග්‍රවුන්ඩ් කේබල් පාවිච්චි කරන අපි හම්බන්තොට නගරේ තියෙනවා ළඟදි පටන් ගත්ත අපි බැංක් සම්පූර්ණ බැංකු සියල්ලම පරිපාලනය වෙන එකම ස්ථානයකට ගේනවා. ඒ වගේම මේ රෝහල චතුරස්‍රයක් පාවරපවත් කරන. ඒ සියලුම දේවා අපි අන්ඩර්ග්‍රවුන්ඩ් කේබල් වලින් සංවර්ධනය කරලා ඉතාලම ලස්සනට අපිට කොළඹ තියෙනවා වගේම මෙහෙත් ගමටත් ඒ විදිහම අපහසුකම් සියලුම හම්බන්තොට දිස්ත්‍රික් ජනතාවට අපි ලබා දෙන්න කටයුතු කරනවා. හොඳයි. අපි තවත් සේවාවන් පැත්තෙන් කතා කළ යුතු දේවල් බොහොමයක් තියෙන අතරතුර මේ නොයල් මහත්මයාණනි දැන් මේ කස්ටමර් කෙයා සඳහා මේ ඊමේල් එකක් ජනගත කිරීම පිළිබඳව කතා වෙනවා. මොකක්ද මේ අවශ්‍යතාවය? මම ටිකක් වෙලාව ගන්නද ඔය ගැන? අසේල බොහොම ස්තුතියි. කස්ටමර් කෙයා. ඒ කස්ටමර් කෙයා අවශ්‍ය අලුත් වචන පාරිගොඩ ජයරත්න සර් කිව්වා වගේ විදුලිය 100ක් දුන්නට පස්සේ අපි ඒකට නොනවතී ගියා ගමන් කරා. ඊට පස්සේ හැරිලා බලද්දී quality of service එතනට එනවා. ඒක කස්ටමර් expectation. දැන් ඉස්සර මට ඉච්චර එක්ස්පීරියන්ස් නැහැ මෙතන ජයරත්න සර් තියෙනවා ඇති මිනිස්සු අපිට පෝස්ට් කාඩ් ලියුවේ විදුලිය නැහැ කියලා. ඒ කියන්නේ සඳුදා ගියාම පෝස්ට් කාඩ් එකේ ඊළඟ සතිය. අපි හදන්න යන්නේ ඊළඟ සතිය. ඒත් මිනිස්සු ඉවසලා හිටියා. දැන් එහෙම ඉන්න බෑ. මොකද දැන් අපි මේක මොහොතකට කලින් කතා කරා විදුලිය යනු ජීවිතේ ලයිෆ්. ඒකනේ එන්රිච් ලයිෆ් තුරු බව කියන්නේ. ඒතර මේ ලයිෆ් ජීවිතේ. ඒතර ජීවිතේ තමයි ඇදගෙන යන්නේ විදුලිය හරහා. ඒතර කස්ටමර් කියාගෙන අදහස ආවේයි. විදුලි මණ්ඩලයේ අපි මොනොපොලිස්ටික් ආයතනයක්. අපි අර ඒකාධිකාරියක් තියෙනවා. ඒතර එහිදී පාරිභෝගිකයාට මේ තරගකාරීත්වය ගැන හැඟීමක් අපේ අයට එනවා අඩුයි. මම හැමදෙස්සෙම හිටියේ අනිත් පැත්තේ. අපි ගැටලු සාකච්ඡා ගොඩක් වෙලාට මම කස්ටමර් කෙනෙක් ගොඩාක් වෙනස් විදිහට බලනවා. ඇයි ඒ බලන්නේ කියලා මට හිතුවා. දැන් මෙතන අපි තුන් දෙනාම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල. මම හිතන්නේ ආසෙලත් එක්ක. අපි හතර දෙනාම නිදහස් අධ්‍යාපනයේ ප්‍රොඩක්ට්ස්. ඒතර අපිට ඉගැන්නුවේ මේ රටේ මිනිස්සු. නේ අපි මේ අපේ බදුව දාන්නේ. දැන් මම කැම්පස් ගියා. අපි අතර දාම. දැන් අපිට තේරෙනවා අපේ ළමයින්ට උගන්වන්න ගියාම ටියුෂන් එකට රුපියල් 5000 6000 පැයකට. දැන් තේරෙනවා හොඳට බැලුවා මේ අපි මොරටු වල ගියාම මම අවුරුදු 4ක් සර් මොරටුද පෙරාදෙනිනේ. මොරටු. පෙරාදෙනිනේ. ඉතින් අවුරුදු 4ක් අපිට උගන්වන්න සෑහෙන විදමක් දරලා තියෙනවා. ඒ හින්දා මට පොඩ්ඩක් මම ටිකක් වෙනස් විදිහට හිතන්නේ. මගේ පොඩි ඇතුලේ පොඩි කැක්කමක් තියෙනවා. මේ ජනතාව අපි මේ තත්ත්වෙ දැන් මම මේ තත්ත්වෙ තියෙනවා අපි හොඳට ජීවත් වෙන්න. එතකොට ඒ තත්ත්වය තුල අපි යම් කිසි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒතර කස්ටමර් කියා ඉන්නේ ASEL ඒ අනුවයි. එතකොට අපේ රටේ මිනිස්සු මහා පුදුම මිනිස්සු කවට කමන්නේ. ඒ අපිට උගන්වලා අපි මේ තත්ත්වයටපත් කළා. එතකොට දැන් ප්‍රයිවට් සෙක්ටර් තින්කින් බැලුවාම රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්වෙස්ට් කරාම දැන් අපිට ඉන්වෙස්ට් කරාම රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් මේ ඉන්වෙස්ට්මන්ට්ට ප්‍රතිලාභ මොනවාද? මිනිස්සු ප්‍රතිලාභ ඉල්ලන්නේ නැහැ නේ. අපිට ඉන්වෙස්ට් කරලා අපි මේ තත්ත්වයට ගෙනල්ලා අපි 3-4 දෙනාම ඒගොල්ලෝ කියන්නේ අපි තමයි උඹලට ගන්නුයි කීයක් හරි දෙන්න කියන්නේත් නැහැ. මහා අමුතුම රටක ඒ ආදරණීය ජනතාවක් ඉන්නේ. ඉතින් ඒ හින්දා තමයි කස්ටමර් කෙයා ගැන මම ටිකක් කැක්කුමෙන් කතා කරන්නේ. ඊට අමතරව අපිට විවිධ දේවල් දෙනවා. ඉතින් හොඳ සැලරි එකක් දෙනවා, වාහන පර්මිටුත් දෙනවා. ඒක අපි ගන්නවා මන් දන්නේ. ඒ කියන්නේ අපිව රඳවා ගන්න. මොකද අපිට පුළුවන් පලා යන්න. ඔබ ඔය කියන්නේ මේ ලබා දෙන අපිට ලබා දෙන පහසුකම් හරහා අපේ වගකීමක් වෙනවා පාරිභෝගිකයට උපරිම සේවාවක් සැලසෙන්න. ඒක තමයි මම කියන්නේ. අපි හිතනවා මේක මේ අපි එහෙම නෙමෙයි මේක. මේකට වඩා බැඳෙන්න ඕනේ, ගැටෙන්න ඕනේ. අර හියුමන් ටච් කියන එක ඕන වෙනවා. ඒ හියුමන් ටච් එකෙන් අපි චුට්ටක් ඈතයි මට හිතන විදිහට. එහෙනම් කොච්චර මේ දැන් අපි බැලුවාම 24/7 නේ අපි. වෙන බැංකු එහෙම කියනවා අපි පැයසම විරුද්ධයි. අපි පැයසම අපි කොහොමවත් වැඩ. අපි විශේෂ වැඩ කරන්නේ නැත්නම් රැයට හැමතැනම ලයිට්. ඒතර අපේ කණ්ඩායම්, අපේ සේවක සම්පත මහරෑ වැඩ කරනවා. අපි නිදාගෙන ඉන්නවා. එතකොට මේ 24/7 දින මේ සර්විස් එක දුන්නත් චූටි ඈත් වීමක් මම දකිනවා. ඒකට හේතුව අපි අර යන්ත්‍ර සූත්‍ර එක්කනේ වැඩ කරන්නේ. අපේ කස්ටමර් කියා ටිකක් මදි. පවර් ස්ටේෂන්, කම්බි වයර් මහා ගෝසාකාරී ඒ කියන්නේ මහා දරදඬුවියත් එකයි ගැටෙන්නේ. ඒතර හියුමන් ටච් එකටයක් අඩුයි තාක්ෂණයත් එක්ක ගැටෙන්නේ. එතකොට කස්ටමර් කෙනෙක්ට මොකද අන්න එහෙම තමයි අහන්න හිතෙන්නේ අපිට. මොකද අපි ගැටුවක ඉන්නේ. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර්, අධිබල ට්‍රාන්ස්ෆෝමර්, විදුලි රෑන් කන උඩ ඔන්ලයින් අපි යනවා 132 නේද සර් 132 ලයිව් තියාගෙන අපේ අය හොට්ලයින් මේන්ටෙනන්ස් කරනවා. පොඩ්ඩ එහෙම වුණොත් ඉතින් අඟුරු කෑල්ලක් තමයි බිමට වැටෙන්නේ. ඒ ප්‍රෙෂර් එකත් එක්ක වෙන්න ඇති. ඒක පොඩ්ඩක් චුට්ටක් අපි ඒක දිනු කරගන්නම්. එහෙනම් පොඩ්ඩක් ඒක කමා කරන්න. ඒ අපි බොහොම ටෙක්නිකල් ඕගනයිසේෂන් එකක්. ඒ හින්දා හියුමන් ටච් එකට අපි ඒකට යනවා දැන් ටික. අපි ඇටිටියුඩ් චේන්ජ් කරනවා. ඒකට එක කැටලක් තමයි අර මොනොපොලිස්ටික් ගතිය. මොකද අපි විතරයි ලයිට් දෙන්නේ. මේ වැඩසටහන් පවා ඒකෙන් ඈත් වෙලා මේ ජනතාවට සමීප වෙන්න දරන අනිවාර්යම මට මේ අවස්ථාවේ මගේ අතිරේක සම්බන්ධව මතක් කරනවා ડોක්ටර් අබේසේකර. එයා ටිකක් වෙනස් විදිහට මෙන් අපිට මේකට තල්ලු කරනවා. මේවට යන්න කියනවා. මොකද අපි සිරියස්ලි ලයිට් දීලා දිනේ. දැන් අපිට ජනතාව දිනා ගන්න ඕනේ. ඉතින් ඒ ජනතාවට උපරිම සේවාව දෙන්න තමයි. ඒකට අපි ඊමේල් එක පොඩක් බලමුද මම ළඟ තියෙනවා ගෙනල්ලා. මම අපි පොඩි මේකකුත් හැදුවා සේල. මේ කස්ටමර් කෙයා වලට අපි අද මම අපේ GM එක්කත් කතා කරා. දැන්ට ඊමේල් එකක් දෙන්නම්. අපි ඊට පස්සෙ අපි නම්බරයක් එහෙමත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඔබතුමා කතා කරගෙන යන්න. කස්ටමර් කෙයා @cb.lk මේ ලංකාවේ ඕනම කෙනෙකුට මම දැන් ආරාධනා කරනවා මෙන්න මේ ඊමේල් එකට බුදුලමගේ ඕනම ප්‍රශ්නයක් එවන්න. මේක බේස් එක හදාගන්න එක දවසින් උත්තර දෙන්න බැරි වෙයි. නමුත් මේ හැම එකටම උත්තර සපයන්න මම වගකීමෙන් බැඳී ඉන්නවා. कस्टम केयर वीडियो 12 සියලුම දේවල් වලට විවෘතයි අද සිට අපි බලන්නම් උපරිම සේවාව සලසන්න. හොඳයි. දැන් ඔය ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සලසන්නට තවත් එක් මාර්ගයක් සේවාවක් පිළිබඳව තමයි එතුමා කතා කළේ. දැන් ඔබට පිළිතුරු දෙන්න සිද්ධ වෙන වේලාව. ඒ සඳහා අපි ප්‍රශ්නයක් නගන වේලාව. ඔබ අපේක්ෂාවෙන් හිටියා ස්මාර්ට් දුරකථන 3ක් දිනා ගන්නට අද ලංකා විදුලි බල මණ්ඩලය ඔබට අවස්ථාව සලසනවා. ඒ සඳහා ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා කියලා කීවා. ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම පිළිබඳව මම වටපිටාව සඳහන් කරලා ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න සූදානම්. CB Care app එක දුරකථනයට බාගත කර ගැනීමෙන් පසු ඔබ එහි CEB Care ගිණුමක් සාදාගත යුතුයි. මම හිතන්නේ දැනටමත් දන්නවා. ඉන්පසු app එක මගින් සපයන සේවාවන් ඔබේ විදුලි සම්බන්ධතාවයට අදාළව සක්‍රිය කර ගැනීමට නම් ප්‍රථමයෙන් app එක හරහා ඔබේ විදුලි ගිණුමට ප්‍රවේශ විය යුතුයි කියන කාරණාව අපි සඳහන් කළා. ඉතින් අපි අහන ප්‍රශ්නය එසේ ඔබේ විදුලි ගිණුමට ප්‍රවේශ වීමට නම් ඔබ විසින් මූලිකව CB Care app එකට ඇතුළු කළ යුතු දත්ත වන්නේ මොනවාද? දැන් පිළිතුරු හතරක් තියෙනවා. ඔබට තිරේ දකින්න පුළුවන්කම ලැබෙවි. ඔබගේ විදුලි ගිණුම් අංකය පමණි. පිළිතුරු අංක 1, පිළිතුරු අංක 2 ඔබේ විදුලි ගිණුම් අංකය සහ පරිශ්‍ර අංකය, 3 ඔබගේ විදුලි ගිණුම් අංකය හා මනු අංකය, 4 ඔබගේ විදුලි ගිණුම් අංකය හා දිස්ත්‍රික්කය. මේකට පිළිතුරු එවන්නේ කොහොමද? පිළිතුරු එවන්න CEB හිස්තැනක් පිළිතුරු අංකය සටහන් කරලා නැත්නම් නිවැරදි අංකය සටහන් කරලා 1987ට ඔබට පුළුවන් SMS කරන්න කෙටි පණිවිඩයක් එවන්න. හැබැයි මතක තබා ගන්න ඕනේ හෙට ඉරිදා පෙරවරු 10 වෙනි තෙක් පමණයි මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ. ඉරිදා පෙරවරු 10 වෙනි තෙක් පමණයි මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ. අපි ප්‍රශ්නය විටින් විට නැවත වතාවක් ඉදිරිපත් කරන්නම්. ඔබ මං හිතනවා දැන් ඉඳන්ම පිළිතුරු සපයා දීමට කටයුතු කරાવી කියලා. හොඳයි. අපි මීළඟට කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ රෝහිත මහත්මත් එක්ක නියෝජ්‍ය සාමානාධිකාරිතුමත් එක්ක දැන් මේ බිල්පත් ගෙවීමේ ක්‍රියාවලිය පහසු කිරීම මිනිසුන්ට තවත් සලසන සේවාවක් නොවේනේ. බිල්පත් ගෙවන්න ගියාම දැන් ඇත්තටම ඇප් එක හරහා සහ විවිධ සේවාවන් රැසක් තියෙන බව දන්නවා. ඉතින් මේ වෙනුවෙන් අලුත්ම ක්‍රියාමාර්ග මොනවද අපි අරන් තියෙන්නේ? සේල ඇත්තටම විදුලි බල මණ්ඩලයේ මගේ ප්‍රාදේශීය කාර්යාල 7ක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ. අපි ඒ කාර්යාල 7ෙම අපේ ගෙවීම් කවුන්ටර් එකලා තියෙනවා. කියන්නේ ඕනෑම අපි කාර්යාලි වේලාව තුල 8:00 ඉඳලා 3 වෙනකන් ඒ අපේ ඕනම පාරිග්‍රහ මහත්මියකට බිල්පත් ගීමේ එක දීර්ඝ කාලයක් ඉඳන් තිබුණා. ඊට අමතරව නියෝජ්‍ය සම්මනදී කාර්යාලයේ වෙනම ඒ කවුන්ටර් එකලා තියෙනවා. ඒක ගෙවන්න පුළුවන්. ඊට අමතරව අපි කියොස් මැෂින් හඳුනලා දීලා තියෙනවා. ඇත්තටම දැනට කාර්යාල 7න් 6ක කියොස් මැෂින් අපි සවි කරලා තියෙනවා. ඒවැ පැය 24ම ගෙවීමේ හැකියාව එකෙන් 4ක විතර තියෙනවා. අපි ඉදිරි මාස දෙක ඇතුළත ඉතුරු ඒවත් පැය 24ම භාවිතා කිරීමට හැකියාකාර සකස් කරනවා. ඉතින් ඇත්තටම ඊට අමතරව අපි කිව්වා වගේ අපේ මේ විවිධ ඇප්ස් හරහා ඒ ගෙවීම් ඔන්ලයින් බැංකින් ඕනක කරා අපේ ගෙවීම් වල ඔන්ලයින් සිස්ටම් එකට හැම එකම බැංකුවක් කරා නැත්නම් ප්‍රධාන තැපැල් කාර්යාලය හරහා නැත්නම් අපේ CB මේ app එක හරහා ගෙවුවත් අපි ඔන්ලයින් මේ අපේ accounts වලට යනවා. ඉතින් ඇත්තටම මේක මේ විවිධාකාර තවත් ඉදිරි තවත් මේ වගේ ක්‍රම අපි හඳුනා දෙන්නත් අදහස් කරගෙන ඉන්නවා. සමහරට මීට වෙන මොකද අපේ ওই විවිධ ක්‍රම තියෙනවා. දැන් ගෙවීම් කරන ක්‍රම ඒ දෙල්බන්ලේ තමයි හඳුන්වා දෙන්නේ යන ඒවා. ඉතින් මම හිතන මීටත් වඩා පහසු ගෙවීම් ක්‍රම හඳුනා දෙන්න අපිට හැකි වෙයි කියලා අපි හිතනවා. හොඳයි. අපේ ඉංජිනේරු උපුල් අත්නායක මහත්මයාණනි දැන් අපි දන්නවා මේ සියලු දේවල් අකණ්ඩව පවත්වාගෙන යන ඇතරම කියනවනේ දැන් අපි ජීවිතවලට අඳුරක් එල්ල වෙච්ච කාලයකනේ අපි මේ ඉන්නේ. එළිය ගැන කතා කරන්නේ COVID-19 අර්බුදය, ගෝලීය තත්ත්වය ලෝකයටම තර්ජනයක් වුණා. ඉතින් මෙතෙන්දී අපිට පැහැදිලි වුණා මේ කොයිතරම් විදුලි බලය පවත්වා ගැනීම මේකට අභියෝග හමුවේ අපිට කොච්චර වැදගත්ද කියලා. මිනිසුන්ගේ හුස්ම ටිකට පවා විදුලිය වැදගත්. ඔක්සිජන් ටික ලබා දීම පවා විදුලිය සම්බන්ධයි ඒ අවස්ථාවට. දැන් COVID-19 අභියෝගයත් එක්ක ඔබ පළාතේ කටයුතු කොහොමද අඛණ්ඩව පවත්වාගෙන යන්නේ? ඇත්තටම මේ අපි COVID-19 කියලා වැඩ නැවැත්වුවේ නැහැ. කොයිම වෙලාවකත් පැය 24 දවස් 7 දවස් 365 දැන් මම හිතන්නේ අවුරුදු දෙකක් අවසන් වෙලා තියෙන කොවිඩ් නිසාම. නමුත් කිසිම අවස්ථාවක අපේ සේවක මහත්තුරු කිසිම විදිහකින් කොවිඩ් නිසා මට වැඩට එන්න බෑ, වැඩ කරන්න බෑ. නමුත් ඒ කිසි දෙයක් කරන්න නැතුව අපි දිගටම වැඩ කරා. නමුත් අපේ සේවක සංඛ්‍යාවර සමහරවට කොවිඩ් ආසාදිත වුණා. නමුත් ආසාදිත අයට අපේ අවශ්‍යතාවයෙන් අපි සලකලා අනිත් අයට ඒ සලකලි සීලම දේවල් ලබා දීලා අපි හැම වෙලේ අවස්ථාවෙම ගෙවල් වලට පවා නිවෙස් වලට අපේ මනු කියවන නිලධාරි මහත්වරු හැම වෙලාවම ගෙදරට ගියා. මුලික අවස්ථාවේ යන්නේ නැතුව හිටියා. නමුත් අපි දිගට මේ වැඩේ කරා. නමුත් කිසිම බ්‍රේක් ඩවුන් එකක් අපි කොවිඩ් නිසා නවත්තලා නැහැ. ඒ වගේ මේ අවස්ථාවේදී මම කියන්න ඕන කොවිඩ් කාලේ තමයි අපිට ගම් වතුරකුත් ආවේ. දකුණු පළාතට ලොකු ගම් වතුරක් ආවා. ඒ අවස්ථාවේ මම විශේෂයෙන් අපේ සීලම සේවක මහත්මයාතුරු ඉංජිනේරු ඉතාම කෘතඥපූර්වක වශී කරන්න ඕන. මේකට ඉතාම බහලා පැය 24ක් වැඩ කළා. ඉතාම ඉක්මනින් අපේ සේවක සම්පත නිසා තමයි මේ වැඩේ හොඳට කරගන්න පුළුවන් වුණේ. ඒක මම විශේෂයෙන් කියන්න ඕන. ඒ කියන්නේ අපේ දකුණු පළාත් දෙකේ ඉන්න සීලම සේවකයෝ අපි එකින් එක කණ්ඩායමක් විදිහට තනතුරු කෙසේ වෙතත් කණ්ඩායමක් විදිහට අපේ ආකල්ප දැන් වෙනස් වීගෙන යනවා. ඒක නිසා අපි ඇත්තටම මේ ආකල්ප වෙනස් වීම අපි හැම වෙලාවෙම අපි කියනවා මේ විදිහට අපි කරමු කියලා. අපි සීලම ඉංජිනේරු ප්‍රධාන ඉංජිනේරු සේවක මහත්තුරු සීලම දෙනා අපි සහෝදරත්වයෙන් වැඩ කරන්නේ. ඒ සහෝදරත්වය නිසා තමයි මේ COVID-19 තිබුණත් නැති වුණත් ගම් වතුර තිබ්බත් නැති වුණත් ඕනම ආපදාවකට අපි ලෑස්තියි. අපි පැය 24ම දෙන්න පොරොන්දු වෙන්න පුළුවන්. හොඳයි බෙහෙවින් ස්තුතියි සහ පාරිභෝගික පැත්තෙන් එක බොහොම අස්වැසිල්ලක් අඛණ්ඩව මේ අඛණ්ඩ සේවාව තියෙනවා කියන විශ්වාසය සියලු කටයුතු වලට හරි වටිනවා. ඒ නිසා ඒක බොහොම වැදගත්. දැන් පසුගියදා පැවැත්ුණා උත්සවයක් අරලියගහ මන්දිරේ. ඒ තමයි බ්‍රෝඩ්ලන්ස් ජලවිදුලි බලාගාරයේ ප්‍රධාන උමම් මාර්ගයට ජලය නිදහස් කිරීමේ අවස්ථාව මාර්ගගත ක්‍රමයට ගරුවා ග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී අපේ නොයල් ප්‍රියන්ත මහත්මයා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමන් පිළිගැනීමේ කතාවත් එක්ක විශේෂ ප්‍රකාශයක් කළා. මම කැමති ඒ ප්‍රකාශයත් එක්කම මේ පුනර්ජනනීය බලශක්තිය කියන කතාවට යන්නට ඕනේ අපි ඊළඟ ඉලක්කය. මම කැමති ඉස්සලා මේ අදහස් ටික ටිකක් ඔබට නැවත මතක් කරන්න. පළමුව අප ආරාධනා කරනවා ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු නොයල් ප්‍රියන්ත මහත්මයාට මේ උත්සව සභාවේ පිළිගැනීමේ යුතුයකම ඉටු කරන්නට දැන් සුබ උදෑසනක් සියලු දෙනාට. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජාක්ෂ මැතිතුමනි, ඒකම මේ විදුලි බල මණ්ඩලයේ අවශ්‍ය දේ කරන්න මෑතදී අපේ අත එක්වුණු ගරු විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුදී මැතිතුමනි, ඒකම තරුණ ජවය මොනවට පැහැදිලි කරන මගේ හිතවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමනි, විදුලි මණ්ඩලය වෙනුවෙන් මේ අවස්ථාවේ වසන්තා පෙරා මහත්මිය සහ සසු පිරිස සර් අනුරාධපුර උත්සවයේ හින්දා ඒගොල්ලෝ දැන් යනවා සර්, ඒකයි ආවේ නැත්තේ. ඒකම අපේ පරිණඩු සභාපතිතුමා සහ උපසභා ඒ දෙන්නත් ඒකට සහභාගී වෙන්න ලෑස්තියි. ඒකම මේට මාස දෙක තුනකට කලින් විදුලි මණ්ඩලය මෙහෙවන්න නිර්භීත නායකයෙක් අපිට ආවා. සර් තමයි රණතුංග මැතිතුමා, එම්.ආර්. රණතුංග. ඒකෙත් එම්.ආර්. කැලලක් තියෙනවා. එම්.ආර්. රණතුංග සර්ගෙට අවසරයි. ඒකම පැමිණ සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. මේ හරිත අනාගතයක් කියන සංකල්පයත් එක්ක යද්දී මම විනාඩියක් ගන්නම්. මට මතකයි 2005 සර්ට මතකයි මම ඉංජිනේරු සංගමයේ එතකොට ජොයින්ට් සෙක්‍රටරි. එතකොට මේ අර නොරොච්චෝල එක හදලා තිබ්බේ නැහැ. අර කෙරෝලෙම තියෙන නොරොච්චෝලේ මේ ෆ්‍රීස් එකත් අදහසක් ඇතුව කළේ මේ ඔක්කොගෙම ඉන්නේ අපේ නායකයා. පටන් ගත්තේ නොරොච්චෝලේ හදලා තිබුණේ නැහැ. සර්ට මතකද සුසිල් ප්‍රේමදාමතුමා හිටියේ. සභාපතිතුමා චීන කණ්ඩායම එළෙව්වා. ඒ පාර අපි යුනියන් එක ගිහලා සර්ට කිව්වා. ඒ පාර සෙක්ෂන් 8 ඕඩර් එකක් දීලා තමයි මීටිම දැම්මේ. සර්ට මතක ඇති. එතකොට තමයි ඔය නොරොච්චෝලේ ගල්ලගුරු බලාගාරේ හදන්නේ. එතකොට ලොකු බලපෑමක් ආවා. මේ අද වගේමයි NFP එක වගේමයි සර්. සර්ට මතකද හලාවත රදුගුරුතුමා මම හිතන්නේ අන්න එක තමයි ලීඩර්ෂිප් කියන්නේ. ඒගොල්ලෝ හදන්න කිව්වා. ඔන්න හැදුවන්න තුනක් තියෙනවා. ඒක හැදුවේ නැත්නම් අද අපි ඔක්කොම කලුවරේ. ඒ හින්දා මම විදුලි බල මණ්ඩලයෙන් හරිම ආදරේ සර්ට. මේ අපි මේ කාලේ හැඳලා ජීවත් වෙන්නේ ඒ ගත තීරණ හින්දා. බොඩි ක්ලිප් එකකුත් හදලා දිනවා සර්. ඒකේ මම ලියලා තියෙනවා. නිසි කලට තීන්දුව තීරණ ගත්තා. ඉතින් ඒ කාලෙත් ඔය පල්ලිය පැත්තෙන් ආව සද්දය සර් මන්ද මොකා කරාද මන්ද? දවස් 3යි වැඩ ඉවරයි වෙන්න අපි හදන්න ගත්ත ප්‍රශ්නිකුත් නැහැ. ඒක හැදුව 1000 බයිනවා. දැන් බයින්නේ දැන් NFP එකට බයිනවා. දැන් ඔන්න LNG එකට බයිනවා. මේ රට දියුණු කරන්න හරි අමාරුයි. ඒකට හේතුව අපි දේශපාලනයට ඇඟිලි දික් කරනවා. දේශපාලන වැරදි 120ක් නම් රාජ්‍ය නිලධාරිස් සහ අපි තමයි 80. මම හිතන විදියට. අපි 80ක් අපි වැරදි. අපි මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ. අපි නොයෙකුත් දේවල් කියනවා. අපි නිසි බග පෙන්වන්නේ නැහැ. ඉතින් නිසි බග පෙන්වුවාම හරියටම කරන්න පුළුවන් හොඳම නායකයා තමයි මම දැකේ. ඊට පස්සේ උදේින් පටන් ගත්තාම මේ හරියට අනාගතය යන්නේ එහෙමයි. බ්‍රවුන් කෝල්, ඔව් අපිට කෝල් අවශ්‍යයි. කෝල් හරහා බ්ලූ ග්‍රීන්. ඕක තමයි concept එක. හරියට අනාගතයක් කර අපි පියනගනවා. මෙන්න අලුත්ම target එක 70% renewable energy 2030. ඕක කරන්න පුළුවන්. ඕක කළොත් රට ගොඩ. අපි හිතනවා මේ තෙල් හරලා තමයි අපි ගොඩ යන්නේ කියලා. මට මතකයි චූටි කාලෙත් මම ඕක අහන් හිටියා. පේසාලෙන් තෙල් අරගෙන කියලා. දැන් මං නාකි. තාම පේසාලේ තෙල් නැහැ. අපිට තෙල් නෙවෙයි සර් තියෙන්නේ. අපේ පොළව, සරු පොළව, කෘෂිකර්මයේ සහ මේවා. සර්ට මතක ඇති සර් රිනියුබල් එනර්ජි පටන් ගත්තාම සර් දුන්න ටාගට් එකක් මහින්ද චින්තන 2015 10%යි. 11% achieve කරා. හැමදේම කරලා. ඒතර මෙතෙන්ට යන්න පුළුවන් අපිට. මේක කළොත් රට ගොඩ. මොකද මේක හරහා SME සෙක්ටර් එක ඩෙවලොප් කරන්න පුළුවන්. ඒ ටික කරගත්තා නම් හරි. එහෙමනම් මං චූටි දෙයක් අත් ඒකයි. අසේල තප්පරයක් ඉවර කරා. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මගේ විසම අවසන් කරනවා. සම්පූර්ණ කතාවම අපිට නරඹන්න සිද්ධ වුණා. මොකද අවසානයේදී තමයි මේ කොටස තියෙන්නේ. අර 2030 දී පුනර්ජනනීය බලශක්තිය 70% කියන එක සම්පූර්ණ කළොත් රට ගොඩ එතුමාගේ වචනෙන්ම කියන්නේ. කොහොමද ඒක කියන්නේ? ඕක මේ පොඩ්ඩක් සමාවෙන්න ඕනේ. ඒක අන්ප්ලෑන් කතාවක්. ඕකෙදී කතා කරන්න තියුනේ එජෙන්ඩ් එකේ අසේලට මතක ඇති සභාපතිතුමා සහ වසන්තවර මහත්මතුමා හිටියා. ඒතකොට ඇත්තටම පිළිගන්න තිබුණේ රණතුංග සර්ට. දැන් එදා හවස ෆයිස බූස්ටර් එක ගහලා සභාපතිතුමාට වුණා. ඒතකොට එතුමා ඊට පස්සේ වසන්ත මැඩම් මනුරාධපුරේ සඳහිරු ඒ උත්සවයට යනවා. එතකොට අසිලකෝ දැන් කරන්න දෙයක් නැහැ. ඔයා කරන්න කියලා. මට මතකද අද මං ආයෙනම් මං කරන්නයි. පාර රණතුංග සර්ට දුන්නා මේන් කතාව. එහෙමයි ඔක කරේ. ඉතින් බොහොම අන්ප්ලෑන් කතාවක්. එතන මං හිතේ එතන ඒ මට ඕන උනේ නේද? ඔබතුමා වෘත්තිකයෙක් හැටියට ඒ කතාවේ හරි වටිනාකමක් තියෙනවා මං හිතනවා. මට ඕන වුණා විනාඩි 3යි හරි 4යි හරි මං ගත්තේ. ඒ විනාඩි 4න් අනික පොත අසෙල මට කෑ ගහනවා. ඒ ඇස්සේ චොපර් එකේ ලෝන ස්කොඩ්‍රන් ලීඩර් මේ මට නොබැන ඇත්තටම හදිසි කියන්නේ. හදිසි කරා මොකද එතුමාව අරගෙන ඒක ඇත්තට මෙයාට VIP කෙනෙක් dispatch කරන්න තියෙන්නේ. අපි එමු කතාවට 100%ක් පුනර්ජනනීය බලශක්තිය අපිට කොච්චර රටේ අනාගතයට වටිනවද? ඔව් දැන් අපිට දැන් තේරෙනවනේ. දැන් අපි අවුරුදු 73යි ඔය ඔක්කොම කතා කියද්දී දැන් අර ඉච්ඡාබංගත්වයේ අපේක්ෂාබංගත්වයට ආවනේ. දැන් අර પાස්පෝර්ට් ඔෆිස් පෙන්නනවනේ. රට හැර යන්න හදනවනේ. ඉතින් අපි මේක හිටියනේ. දැන් අපිට චුට්ටක් අප්සෙට් නේ ගියා නම් මට මතකයි අපි කට්ටිය දවසර අත්තනායකක් දැම්මා ඕස්ට්‍රේලියා. දාලා ඔන්න ඔය කම්මැලි බංකිලා අතේ ගියා. හැබැයි ගොඩක් අය ගියා. අන්න එකයි මං කියන්නේ. මේ නිදහස් අධ්‍යාපනයේ උගන්වපු ප්‍රොඩක්ට්ස් ගොඩක් ලංකාවේ නැහැ. ඕස්ට්‍රේලියා මගේ අපි අපේ ගෲප් වල ඔක්කොම අංක තියෙන්නේ 91 94 නෙවෙයි. 187 අමුතුම අංක. ඒ කියන්නේ වෙන රටවල නම්බර තියෙන්නේ. ඒ ගන්නපු මේ ඉන්වෙස්ට් කරපු අයගෙන් 60ක් විතර ASEල ඉන්නේ වෙන රටවල. ඉතින් අපි මුලදී කිව්වට දැන් අපිටත් සමහරට දැන් බලනවා ඩොලර් හිඟයි. දැන් ඒ හිඟනේ ගතාවේ හරහා අපේක්ෂා බංගත් වෙනින්නේ. එතකොට එතෙන්දී පොඩි දැන් තීරණ අපරාධි ගියා නම් කියලා හිතෙන අවස්ථාවලත් හිතෙනවා. නමුත් ඒක ආයි මැඩපවත්තගෙන ඉතනවා නෑ. කොහොම හරි කරමු කියලා ඒක තමයි යන්නේ. ඕක කරන්න පුළුවන්. මම ඔකට හොඳටම අත්දැකීම් මට තියෙනවා සමුදාය. මිනි හයිඩ්‍රෝ කරද්දිත් ඕක ආවා. බැහැ කිව්වා. මම මුලින්ම ඕකට මාව ඇදලා දැම්මේ මැනේජ්මන්ට් එකෙන් මේ මිනි හයිඩ්‍රෝ ටික කරන්න කියලා. මං ගියා. කියන්නේ කුඩා ජල විද්‍යාව සමායින මං. සාමාන්‍ය සිංහල වචන පාවිච්චි කරන්න අපි මේ භාෂාව වුණාට ඒ සමහර ඒවා කරන්න වෙනවා. ඒ උපසංස්කෘතිය ඇතුලේ ඒ වචන පාවිච්චි වෙන්නේ නැහැ. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් ට්‍රාන්ස්ෆෝමර් කියන්නේ අපි කියන්නේ තරපැවිය. නේද? තරපැවිය. ආරම්භකම තේරෙන්නේ නැහැ නේ කාටවත්. ඉතින් ට්‍රාන්ස්ෆෝමර් එක කොහම හැමෝ දන්නවා. හැමෝම දන්නවා. ඒත් ඒකයි. ඉතින් අපි ව්‍යවහාර වෙන්න එපයි, ප්‍රැක්ටිකල් වෙන්න එපයි. ඒතොර මේ මිනි හයිඩ්‍රෝ කියන්නේ කුඩා ජල විද්‍යාව කරද්දී ඒ සෑහෙන අභියෝග ආවා. इधर अपि सामान्यं कन्वेंशनल इंजीनियर कन्वेंशनल इनिस्सु ඕන මරටක මේ රටේ නෙමෙයි ඉන්දියාවේ සර් හැමතැනම මේ පොඩි පොඩි බට්ටෝ වගේ ඒවා සිස්ටම් එකකට කනෙක්ට් වෙනකොට නෝමල් කන්වෙන්ෂනල් ඉංජිනේර කැමති නෑ. අපි කැමති මේකට 900 කෝල් එකට අපි හරි කැමති. මේ බලාගන්න තියෙන එකයිනේ එතන බැලුවාම හරි කන්ට්‍රෝල් ලේසි. ASCII හිතන්න රට පුරා විහිදුණු චූටි චූටි බලාගාර තියෙනකොට ඔකල කොල්ල ලෙඩක්. very difficult to control. ඒක තමයි කන්වෙන්ෂනල් ඉංජිනේර මේකට පොඩ්ඩක් අකමැති. ඒක තමයි මේකට කියන්නේ NCR කියලා non conventional renewable energy. ඒ කියන්නේ රට පුරා විදුණු බලාගාර ගොඩක්. ඒකට ඒක හරි අමාරුයි බලන්න. මේක අර එක්කෙනෙක් බලා ගන්න ලේසිනේ. හොඳයි. අපි පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව තවත් පැති වලට යන්නට ප්‍රවේශයක් ගමු මෙන්න මේ දර්ශන පෙළත් එක්ක. ගහකොළ රැකගත් බල මහිමය. सूर्या हेरुडुकोट लोकेम बलगन्वण प्रधानतम शक्तिय विदुली बलयई जलय इंधन वायु भावितेन विदुलिय उत्पादनय कलद एय अदवन विट गोलीय आर्थिकයට වෙන බලපෑමක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම පරිසරයට කෙරෙන අසීමාන්තික බලපෑම ඉන් ප්‍රධානයි. සීමිත සැපයුමත් අධික මිලත් මෙම සාම්ප්‍රදායික බලශක්ති බෝලයන් භාවිතයේදී පුහුණු දෙන ප්‍රධාන අභියෝගයයි. මේ නිසා අදටත් අනාගතයටත් හිතකර පිරිමැසුම්දායක පරිසර හිතකාමී බලශක්ති බෝලයන් කෙරෙහි ලෝපුරා අවධානය යොමුව තිබෙනවා. අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රය මේ අභියෝගය නියම කල්හි ග්‍රහණය කරගනු ලැබුවා. ඒ අනුව දුරදර්ශී දැක්මක් ඇතිව වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිය සැකසුණා. ඒ මෙරට විදුලි බල නිෂ්පාදනයේ වැඩි ඉඩක් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු කරමින් එහි අවසන් ඉලක්කය වර්ෂ 2030 වන විට මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය විදුලිය ලෙස නිෂ්පාදනය කිරීමයි. ඒ වෙනුවෙන් විදුලි ව්‍යාපෘති රැසක් මේ වන විටත් සැලසුම් කර අවසන්. එමෙන්ම රාජ්‍ය සහ පුද්ගලික දෙංශයේ දායකත්වයෙන් මහා පරිමාණ සහ සුළු පරිමාණ පුනර්ජනනීය විදුලි යෝජනා ක්‍රම රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙනවා. මෙම යෝධ අරමුණේ පළමු පියවර සාර්ථකව පසු කිරීමට පසුගියදා ලංකා විදුලි බල මණ්ඩලයට හැකි වුණා. ඒ මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කළ මන්නාරම සුළං විදුලි බලාගාරයයි. එතනින් නොනවතී ලංකා විදුලි බල මණ්ඩලයේ සවියෙන් තවත් පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සියල්ල සැලසුම් කර අවසන්. ඒ අනුව මෙගාවොට් 100කින් යුත් සියබලාණ්ඩුව සූර්ය බල ව්‍යාපෘතිය, මෙගාවොට් 400කින් යුත් පුනරේන් සුළං බල උද්‍යානය සහ සූර්ය බල ව්‍යාපෘතිය, මෙගාවොට් 100ක් ජාතික විදුලි පද්ධතියට දායක කරන හම්බන්තොට සුළං බල උද්‍යානය, මෙගාවොට් 200ක ධාරිතාවෙන් යුත් මන්නාරම සුළං බල උද්‍යානය සහ මෙගාවොට් 100ක විදුලිය ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කරන පාවෙන සූර්ය බල විදුලි ව්‍යාපෘතිය නුදුරේදීම ආරම්භීමට නියමිතයි. ඒ අනුව මෙරට විදුලි බල ඉතිහාසයේ පුනර්ජනනීය විදුලි විප්ලවයෙන් ඉදිරි වසර කිහිපය තුළ රට බල ගැන්වෙනු ඇති. පරිසරය සුරකින මෙම පුනර්ජනනීය විදුලි ක්‍රියාන්විතයට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම්. වැඩිවන විදුලි ඉල්ලුමත් එය අඩුවියදමින් ලබාදීමත් රජයේ ඉලක්කයයි. ඒ අනුව ඉදිරි වසර 9 තුළ මෙරට විදුලි අවශ්‍යතාවෙන් 70%ක් ජනනය කර ගැනීමේ දැවැන්ත කාර්යභාරය සාක්ෂාත් කර ගැනීමට රජයේ සහ ජනතාවගේ සහාය අප බලාපොරොත්තු වන්නෙමු. එය පරිසරය සුරකින දය බලගන්වන රටට හිතැති වනු නොඅනුමානය. අපේ සාකච්ඡාවට තවත් කෙටි වේලාවක් ඉතිරි වෙලා තිබෙන්නේ. ඒ නිසාම මා කල්පනා කළා ඔබට ප්‍රශ්නය ඔබට ස්මාර්ට් දුරකථන 3ක් දිනා ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අවස්ථාව සැලසලා තියෙනවා. මේ වැඩසටහන ඇසුරෙන් අසන ප්‍රශ්නයටයි පිළිතුරු දිය යුත්තේ. ඒ නිසා ඔබේ පහසු වෙනුවෙන් නැවතත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නට කල්පනා කළා. ඔබට පුළුවන් පිළිතුරු දීලා මේ දුරකථන 3න් එකක හිමිකරුවෙක් බවට පත්වන්නට. මේකයි ප්‍රශ්නය. ප්‍රශ්නෙට අදාළ වටපිටාව කියමින්ම ප්‍රශ්නය ඉදිරිපත් කරන්නම්. CEB app එක දුරකථනයට බාගත කර ගැනීමෙන් පසු ඔබ එහි CEB ගිණුමක් සාදාගත යුතුයි. එයින් පසුව app එක මගින් සපයන සේවාවන් ඔබේ විදුලි සබඳතාවයට අදාළව සක්‍රිය කර ගැනීමට නම් ප්‍රථමයෙන්ම app එක හරහා ඔබේ විදුලි ගිණුමට ප්‍රවේශ විය යුතුයි. එසේ ඔබේ විදුලි ගිණුමට ප්‍රවේශ වීමට නම් ඔබ විසින් මූලිකවම CEB app එකට ඇතුළු කළ යුතු දත්ත වන්නේ මොනවාද? ප්‍රශ්නේ ඕකයි. පිළිතුරු හතරක් තියෙනවා. පිළිතුරු අංක 1 ඔබගේ විදුලි ගිණුම් අංකය පමණි. තිරේ දකින්න පුළුවන්. 2 ඔබගේ විදුලි ගිණුම් අංකය සහ පරිශ්‍රාංකය. 3 ඔබගේ විදුලි ගිණුම් අංකය හා මණු අංකය. 4 ඔබගේ විදුලි ගිණුම් අංකය හා දිස්ත්‍රික්කය. මේ සඳහා පිළිතුරු එවන්නට ඕනේ කෙටි පණිවිඩයක් ලෙස CEB හිස්තැනක් පිළිතුරු අංකය සටහන් කරලා 19.87ට තිරේ සියල්ල පැහැදිලිව දකින්න පුළුවන්කම සලස්වලා තිබෙනවා. හැබැයි ඉතින් ඉරිදා ඒ කියන්නේ හෙට උදේ 10 වෙනකන් තමයි පිළිතුරු දෙන්නට පුළුවන් කාලය ඔබට ලබා දීලා තියෙන්නේ. වටිනා ස්මාර්ට් දුරකථන 3ක් ඔබට දිනා ගන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. අපි කෙටි වේලාව තුල පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කතා බහ කරන්නට ඕනේ. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමනි, ඔබතුමන්ගේ පළාත ගන්නකොට දැන් පුනර්ජනනීය බලශක්තිය අපි හිතමුකෝ හිරු එළිය භාවිත කිරීම, ඒ වගේම ජල විදුලිය භාවිත කිරීම සහ සුළං බලය කියන කාරණා තුන ප්‍රධාන ප්‍රවාහයන් තුනක්. ගෘහ ඒකක සහ කර්මාන්ත ශාලා තියෙන ප්‍රදේශයක හැටියට සෝලා නැත්නම් මේ සූර්ය විදුලි බලය සූර්ය බල ශක්තිය ලබා ගැනීම පිළිබඳ කොයි විදිහේ ප්‍රවණතාවයක්ද තියෙන්නේ? අසේල දැන් අපි සූර්ය බලය ගත්තාම අපි 2013 14 වර්ෂයේ තමයි අපි යෝජනා ක්‍රම කීපයක් net metering කියන තැන මුලින්ම යෝජනා කරා. ඊට පස්සේ net plus net accounting කියලා ක්‍රම ભેද තුනක් ඉදිරිපත් කරා. හැබැයි මේවා වහලේ මත ඉදි කරන සෝල ව්‍යාපෘති වෙන්න ඕන විදිහට තමයි තිබුණේ. ඉතින් ඇත්තටම ඒකෙදී දැනට අපේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ එවැනි වහලේ මත ව්‍යාපෘති 3527ක්, ඒ කියන්නේ මෙගාවොට් 19.7ක ප්‍රමාණයක් අපි අපේ පද්ධතියට ලබා දෙනවා. ඊට අමතරව කර්මාන්ත ශාලා භූමිය වල තියෙන වහල මත ඒ වගේ 201ක්, ඒකෙන් මෙගාවොට් 50.4ක්, ඒ කියන්නේ අපි මෙගාවොට් 70ක සූර්ය බල ප්‍රමාණයක් අපි ගම්පහ දිස්ත්‍රික්කය තුළින් පද්ධතියට එකතු වෙනවා. ඊට අමතරව අපේ තියෙනවා දැන් අර කුණු ප්‍රශ්නේ රටේ තිබ්බ එකට ඇතිවෙච්ච විදුලි බලාගාරේ පිහිටලා තියෙන ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඒක මෙගාවොට් 10ක් සහ බයෝමෑස් ඒ වගේ පොඩි විදුලි බලාගාරات තියෙන 15.8ක් මෙගාවොට්. ඒත් මුළු වශයෙන් පුනර්ජනනීය වශයෙන් 85 මෙගාවොට් අපේ මෙගාවොට් විදුලි බල පද්ධතියට අපේ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් එකතු වෙනවා. දැන් රජයත් ප්‍රතිපත්ති මේ තීන්දුවක් අරගෙන තියෙනවා මේ සූර්ය බල ඇසුරෙන් විදුලිය උත්පාදනය පිළිබඳව සෑහෙන පහසුකම් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. නමුත් සමාවෙන්න මෙහෙම ඇහුවට මේ ජනතාවගේ පුංචි මතයක් තියෙනවා විදුලි බල මණ්ඩලයේ ඒ ක්‍රියාමාර්ගයේදී කිසියම් මේ මන්දගාමී සහයෝගයක් ලබා දෙන්නේ කියලා. නෑ, ඒ මතය ඇත්තටම එහෙමම නෑ. මොකද හේතුව ඇත්තටම අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තත් ඇත්තටම අපිට ඒ එහෙම ඉල්ලන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඇත්තටම දැන් ගෙවල් වල රූෆ් ටොප් මත තියෙන විදුලි බලාගාර ප්‍රමාණය නැත්නම් ඔය ෆැක්ටරි වල ඉතින් ඒවැදී අපි මොකද ඇත්තේ මේ වෑත් කර ටෙස්ට් වගේක් තියෙනවා කරන්න පුළුවන් ඉරුවිලි තියෙන වෙලාව විතරයි. ඒකට අපිට දැන් මේ පහුගිය කාල වෙලාව ගත්ත පහුගිය සද්දකේ ඉරුවිලි නෑ. ඒකට අපිට පරීක්ෂණ කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ වගේ හේතු මත තමයි පොඩි ප්‍රමාණයක්. නමුත් අපි හැකි පමණ උත්සාහයක් දරනවා. එමේ ඉල්ලීමක් කරාම ඒක අවම කාලයක් තුළ ඔබතුමන්ගේ පළාතේ මම හිතන්නේ සොලං ප්‍රවාහයට සහ සූර්ය බල උත්පාදනයට ඉතාම හොඳ ප්‍රදේශයක්. ඇත්තටම ASEL දැන් මේ සූර්ය බල ගැන ඔබතුමා කතා කරපු වෙලාවේ අපි වහල මත සවි කරපු ඇත්තටම තියෙන අපේ මාතර තංගල් හම්බන්තොට ප්‍රාදේශීය කාර්යාලය යටතේ 1718ක් හයි කරලා තියෙන. ඒකෙන් අපිට මෙගාවොට් 27ක් ලබා ගන්නවා. ඒ වගේම මම හම්බන්තොට තියෙන බිම සවි කරන ලද ඒ කියන්නේ සෝලාර් පාක්ස් වලින් අපි මම හිතන්නේ දර්ශනත් අපි දකිනවා. ඔව්, මෙගාවොට් අපි ඒකෙන් 37ක් ලබා ගන්නවා. මෙගාවොට් 37ක්. ඔව්, ඒ වගේම ඉදිරියේදී අපි සෝලර් පාක් වලින් අපි 21ක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඇත්තටම අපේ අතිරේක සාමාජිකයෙක් රොහන් සෙනවිරත් මහත්මයාගේ මූලිකත්වයෙන් අපි කිලෝවොට් 75 බිම සවි කරන ලද සූර්ය කෝෂ සූර්ය බලාගාර ක්‍රමයක් පටන් ගත්තා. ඒක අපි ටෙන්ඩර් කරලා තියෙන පත්තරේ ප්‍රසිද්ධ කරලා තියෙනවා. එකවරක් අපි ටෙන්ඩර් කරලා ඒක LOI අත්සන් කරලා දැන් මේ පටන් ගන්න යනවා. දැන් ඇත්තටම මේක අපේ දකුණු පළාත් දෙක මගින් අපේ බලාපොරොත්තු ට්‍රාන්ස්ෆෝමර් 700ක් විතර පාවිච්චි කරලා සූර්ය බිම්පත සවිකරන සූර්ය බලාගාර. ඒ කියන්නේ නොයල් මහත්මයාගේ වගේ අර නන් කන්වෙන්ෂනල් ක්‍රමයට පියන්න යනවා. ඒක ඇත්තටම මම මේ ස්තුතිවන්ත වෙනවා අපේ අතිරේක සාමාන්‍යනිකාරී රෝහන් සෙනවිරත් මහත්මයාට මේක පටන් ගත්ත නියමුවයි එතුමයි. ඉතින් ඇත්තටම ඒක අපි ඉතාම හොඳට සාර්ථකව මුළු ලංකාව පුරාම මේ ක්‍රමයේ පාවිච්චි වෙනවා. පළාත් 9ෙම සියලුම තැන්වල හොඳම හොඳ ක්‍රමයක් විදිහට ප්‍රචලිත වෙලා තියෙනවා. මොකද ගමට විදුලි පවර් ස්ටේෂන් එකක්. ඒතර ඒ අයිතිකාරු ඉන්නේ ගමේ. ඒතර ගමට මුදල් ලැබෙනවා. ගමේම උපයනවා මුදලක්. ගමට විදුලිය කියලා. ගමට විදුලිය. එතකොට ගමේ පිටින් එන්නේ නැහැ. ගමේ මිනිස්සේ තමයි දිනු වෙන්නේ. ඒතර ගමට රස්සාවක් ලැබෙනවා. ඒ සීලම දේවල් වලින් අර අපිට අර පිටරටින් ඩොලර් ප්‍රශ්නය ඇති වෙනවා නිකම්ම මේ අර කියනවා වගේ අපිට තෙල් වලට යන වියදම අඩු වෙනවා විදුලිය නිෂ්පාදනයට. මේක ලොකු ප්‍රොජෙක්ට් එකක්. දැන් මේ ව්‍යාපෘතියට යන්නත් දැන් විදුලි බල මණ්ඩලය හැටියට මේ ජාතික ඉලක්කය කරා 2030 දී යන්න 70%කට යන්න මොකක්ද කඩින් කඩ තියෙන සැලසුම නොයල් ප්‍රයන්ත මහත්මයා මම හිතන්නේ කාලයත් එක්ක ඊටාම අපිට සංක්ෂිප්ත කරගෙන තමයි මේ කරුණ සඳහන් කරන්න වෙන්නේ. ඔව් කමන්නේ මම ඒක කියන්න මට විනාඩියක් දෙන්න. 70%කට යන්න පුළුවන්. හැබැයි ඒකට මුළු රටම පෙළ ගැහෙන්න ඕනේ. මතකද යුද්ධෙදී අපි වෙනුවෙන් අපි කියලා ලොකු ප්‍රෝග්‍රෑම් එකක් හදලා දනන් තුඩුදුර රැව් දෙන්න තමයි ඒක කරේ. ඒතර අපි ජයග්‍රහණය කරා. මේක සර් මම මේ සර් කිව්වේ බලන් ඉන්න අපේ පොලිසි මේකර්ස්ලට. මේක කරන්න පුළුවන් හැබැයි ඩ්‍රයිව් එකක් වෙන්න ඕනේ, නැෂනල් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න ඕනේ. මේක කරද්දී අපිට ලොකු ප්‍රශ්න තියෙනවා. අපිට දැනට ටාගට් එක අපි ජෙනරේෂන් ප්ලෑන් එකේ අප්‍රූව් කරලා තියෙනවා. දැන්ට මේ අපි ටාගට් මේ දකින්න පුනරින් ප්‍රදේශයේ අපි දා ගියා සූර්ය බල. ඔව්. මායසෙල ගියා. එතකොට මම මෙතනදි කියන්න මට වෙලාවක් තියෙනවා මේ අපේ 2022 23 මේ plan එක තියෙන්නේ ඒ ටික අපේ generation planning හදලා තියෙනවා. ඒ කියන්නේ නීතිමය දේවල් හරි දැන්. එහෙනම් අපිට කරන්නයි තියෙන්නේ implementation. implementation අමාරුයි. මේකට ජනතා සහාය ඕනේ. දැන් අපි මේ හැම දෙයක් කරන්නේම රටට දෙන්නේ විදුලිය දෙන්නේ ජනතාවටනේ. ඒ ජනතා සහාය නැතුව මේක කරන්න බෑ. එතකොට ඉඩම් වලදී ගැටලුවක් එනවා. ASEL අපි මෙතන පාවිච්චි කරන්නේ මුඩු ඉඩම්. මුඩු ඉඩම් තමයි ගන්නේ සරුසාර ඉඩම් ගන්නේ නැහැ. ඒ මුඩු ඉඩම් හරහා පුනරින් ප්‍රදේශයේ සහ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ එවැනි බිම් තමයි තෝරන්නේ. ASEL වලට මතකද අපි ASEL එක්කන් ගියා. ඒකත් පොඩි ස්ට්‍රැටජි එකක්. මොකද මෙයා හොඳ මාධ්‍යවේදියෙක්. අපි යාට ගිහින් තැන පෙන්නවා. ගල් කෑලි මේ අතර ගල් තලාවක් තමයි අකර පහ. අනේ වගේ මුඩු ඉඩම් තමයි අපිට ඕනේ. එතකොට ඉඩමක් ගන්න ගියාම අවුරුදු 4ක් යනවා රටේ. එතකොට සර් මේ සර් කියන්නේ මතත් පොලිසි මේකස්ලට ඉඩමක් ගන්න බැරි අවුරුදු 4ක් ගියාම ඔය ටාගට් යන්න බෑ. එතන රට ඩ්‍රයිව් කරන නැෂනල් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ඕනේ. ඒක හැදුවොත් කරන්න ඕනේ. හැබැයි මේව ඔක්කොම කරන්න ඕනේ ජනතාවට වෙන හානිය අවම වෙන පරිදි. ඒතර ලයින් අදින්න ගියාම ජනතාව විරෝධ වෙනවා. අපේ ලයින් එකක් තියෙනවා මේ ළඟදී අපේ පීරිස් මහත්තයා කරන්නේ. නඩු 13ක් තියෙනවා. කරන්න බෑ. ඒතර අපෙත් අඩුපාඩු ඇති. අපි ඒවා වෙනස් කරලා ජනතා හානිය අවම වෙන පරිදි තමයි මේ ලයින් එක අදින්න ඕනේ. ඒතර රිනියබල් දියුලක් කරන්න නම් ASEL ඉඩම් ටික අපිට දෙන්න. ලයින් ගහද්දී ජනතා සහාය දෙන්න අපිත් ජනතාවට අවමාන කරන්න. ඊට අමතරව මේ කම්පෙන්සේෂන් කියන එක මේකෙදී මිනිස්සුම අයින් කරන්න වෙනවා නම් රීසෙටල්මන්ට් කේදී ඒගොල්ලන්ට හොඳ කොස්ට් එකක් දෙන්න ඕනේ. දැන් මං ඔය කෑ ගැහුවට මං කැමතිත් නෑ මගේ ගේ වහල උඩින් ලොකු ලයින් එකක් යනවාට. ඒක තමයි සත්‍ය. ඒ සත්‍යෙට මූණ දෙන්න ඕනේ. ඒව ඈඩ් කරන්න ඕනේ. ඒ සුපර්ලාක් වගේ ලොකු ක්‍රම තියෙනවා කම්පෙන්සේෂන්. ඒ විදිහට මිනිස්සුන්ට නෑ හොඳ කොස්ට් එකක් දුන්නොත් ජනතාව අපිට උදව් කරයි. එහෙම නැතු මේක කරන්න අමාරුයි ASEL. අපි තව විනාඩියක් ප්‍රෝග්‍රෑම් එකකට යන්න ඕනේ. ඒ නැෂනල් ප්‍රෝග්‍රෑම් එකට යන්න නම් මේක නැෂනල් ප්‍රෝග්‍රෑම් විදිහට ක්‍රියාත්මක කළොත් මම කියනවා මගේ අත්දැකීම් අනුව මම තමයි රිනියබල් චීෆ් ඉංජිනේර හිටියේ අවුරුදු 8ක්. මම මෙගාවට් 38න් පටන් අරගෙන මෙගාවට් 758ක් දක්වා දිනු කරා. හරි අමාරුයි. සෑහෙන දෙයක් කරා. නමුත් ඉදිරියට යන්න නම් මේක නැෂනල් ප්‍රෝග්‍රෑම් කරද්දී ඉඩනුයි ලයින් ටිකයි ගහගන්න පුළුවන් නම් ටාගට් කරොත් 2022 23 දී මෙගාවට් 1000ක් ගහන්න පුළුවන්. හොඳයි. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද මේ සාකච්ඡාවට ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් එකතු වුණු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරුන් වන අපේ රෝහිත මහත්මයාටත් ඉංජිනේරු රෝහිත මහත්මයා, ඉංජිනේරු රූපල් මහත්මයා සහ ඉංජිනේරු නොයල් ප්‍රයන්ත මහත්මයාට ඒ වගේම සංවිධාන සහයෝගය ලබා දීම පිළිබඳව ප්‍රධාන ඉංජිනේරු නිශාන්ත පටබැඳිගේ මහත්මයා සිහිපත් කරනවා. ඒ වගේම සම්බන්ධීකරණ කටයුත්තෙන් දායක වුණු ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය කළමනාකාර වජිර බණ්ඩාරනායක මහත්මයාවත් මේ වෙලාවේදී කෘතවේදීව සිහිපත් කරනවා. ලංකා විදුලි බල මණ්ඩලය මණ්ඩලය මේ පාරිභෝගිකයට ලබා දෙන සේවාවත් ඔවුන් 2030 දී ඉලක්කගත කරන 70ක් පුනරුජනනීය බලශක්ති උත්පාදනය පිළිබඳව ඔවුන් තුල තිබෙන සැලසුම් සම්භාරය පිළිබඳවත් ඔබව අපව දැනුවත් කරන්නටයි මේ වැඩසටහන සම්පාදනය වූයේ. සමුගන්නට අවසරයි සියලු දෙනාට.